प्रार्थनावन इटु सफल वेवा निदुग भावे निरोगी सुव चिर जीवने हेम दिनाट में साधु साधु लबेवा उदावेवा कियला साधु नाद पवत्वला प्रार्थना करमु अद मुनु लोकेट में पोसन सन पायल थियन विलावक अपे मऊ बिमट मऊ रटट श्रीलंका द्वीपेट අසිරිමත් බුදුදහම ලැබුණු මේ පුණ්‍යවන්ත මහා ශ්‍රේෂ්ඨ දවසේදී ඕමාන දේශයේ පුරාම රැකී ආරක්ෂාවල නිරත වෙන සුවිශාල පිරිසක් දහස් සංඛ්‍යාත පිරිසක් පුංචි වේලාවක් තෙරුවන් වන්දනා කරලා බුදුබණ අසන්නට සැදී පැහැදී සිටින මේ වෙලාවේ දිනකීපයක් බුනුල්ලි මේ ධර්මාසනයේ ඉඳලා ඕමානේ පමනක් නොවේ ලෝ පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාතු බැතිමතුන්ට දහම් දේශනා කළා පසුගිය දින දෙක පුරාම ලෝ පුරාම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ධර්මාසනයේ හිඳ දේශනා කළ බණ ඇසුව අවබෝධ කරගත්තා අදත් मे पुण्यवंत पिंबिमटे मे विहार मलुवटे अपे रटें मे देशे टविदें विहेस महंसी वेला दने रस्करन पुदुम वेदियत विहेसन महंसी वेने ओबे पुंची वेला वक दहं स्रवने करान्नत सूदानं वेन वेला वेदी पसुकिय दवस दिके वगेम अदत ममे මේ ධර්මාසනේ වාඩි වෙලා ඔබ දිහා බලාගෙන මේ බණ අහන්නට ඇවිත් ඉන්න අපේ උපාසක අම්මලා උපාසක මහත්තුරු දිහා පුංචි දරුවෝ දිහා බලාගෙන මොහොතක් කල්පනා කළා අද මොකද්ද හොඳ කියලා දෙන්න කියලා කියලා දෙන්න හොඳ මොකද්ද කියලා මොහොතක් කල්පනා කළා ඔබ දිහා බලාගෙන කල්පනා කරනකොට හරි අපූර්ව මාත්‍රකාවක් තේමාවක් මතක් වුණා පොසොන් දවසේදී කියලා දෙන්නම හොඳ කියලා දෙන්නත් වටින ඉගෙන ගන්නත් වටින අහගෙන ඉන්නත් වටින හරි අපූර්ව කතාවක් මතක් වුණා කියලා දෙන්න ඊයේ පෙරේදා වගේම මේ බණ අහන්ට ආපු ඔබ අද මේ බණ ටිකත් मुलु जीवित काले पुरामे अमतक नोवेन बनतिकक अदो बहनवा अद अहने बनतिक मे बन अहिनतेक माने अवित्तिन दहस संख्यात किसीम केने कुटे खव दावत अमतक विन्निने जीवितेतम अमतक नोवेने लस्सन कतावक अहंटको लस्सन कतावक अदत कियल देनवा हरि अपूरु कतावा एत कालिं मेहमदे अकुत मतक करनवा मे दवस पहे अहिन मातृकातिक अहलत विनस्वेने नति केनेक हैदेन्ने नति केनेक अय हैदेन्ने नै मे दवस पहे अदर दवस तुनाई मे मातृकातिक पह अहलत हैदेन्ने नति केनेक विनस्वेने नति केनेक अय हैदेन्नेत नै विनस्वेन्नेत नै मे मातृका पह अहलत हैदुन नैत्ता තේමාවන් දෙකක් ඉවරයි ඊයේ පෙරේදා අද එකක් අහන්තක බලන්න ලස්සන කතාවක් අද කියලා දෙනවා බුදුහාමුදුරුවන්ගේ චරිත කතාවේදී හමු වෙන අපූරු කතාවක් මෙන්න මෙහෙම පෑනක් කොලයක් තියානම් ලියාගත්තත් කමක් නැහැ හිමීට
ඔබට මතක තියෙන විදිහට මේ මාත්‍රකාව සටහන් කරගත්තත් කොහේ හරි කමක් නැහැ. ඒ තරම් වටිනවා. තරම් වටිනවා. අහන්නකෝ. එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ උන්වහන්සේ වඩිනවා ලිච්ඡවී රාජ්‍යයට. ලිච්ඡවී රටට වඩිනවා. ඊයේ පෙරේදායි වැඩි වෙන රටවල් දෙකකට ගම් දෙකකට. අද බුදුරජාණන් වහන්සේ වඩිනවා ලිච්ඡවී රාජ්‍යයට. ලිච්ඡවී රට ආදී අනේ දහම්පල් යන කාලෙම ලිච්ඡවී රාජ්‍යය බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී රාජ්‍යයට වැඩම කරලා එක දවසක් පසුව මෙහෙම දේශනා කරනවා. පින්වත් මහණෙනි මම ලිච්ඡවී රාජ්‍යයට වැඩම කළා. මම ලිච්ඡවී රාජ්‍යයට ගියා පින්වත් මහණෙනි. පින්වත් මහන්නේ එය දෙව් ලෝකක්මයි. ඒක මොකක් වගේද? ඒක දිව්‍ය ලෝකයක් මහණෙනි. ඒක දිව්‍ය ලෝකයක්. ඒ තරම් ලිච්ඡවී රට ලස්සනයි. පින්වත් මහණෙනි ලිච්ඡවී රට තරම් ලස්සන පිරිසිදු සිරියාවන්ත වෙන රටක් නැහැ. වෙන රටක් නැහැ. පින්වත් මහණෙනි දෙව් ලෝකක්මයි. ඒක දිව්‍ය ලෝකයක් වගේ ලස්සනයි. පින්වත් මහණෙනි ලිච්ඡවී රටේ රට වැසියෝ ලිච්ඡවී රටත් ලස්සනයි. ලිච්ඡවී රටේ රට වැසියෝ පින්වත් මහණෙනි ලිච්ඡවී රටේ ඉන්න පිරිමි ඇත්තෝ පිරිමි පිරිමි අය දෙවෙනි උනේ කාටද? දෙවිවරුන්ට විතරයි. ලිච්ඡවී රටේ ඉන්න පිරිමි ඒ තරම් ලස්සනයි. පෙරසේදෝයේ පෙලිවලයි සිරියාවන්ත මිනිස්සු පිරිමි. පින්වත් මහණෙනි ලිච්ඡවී රටත් ඒ රටේ ඉන්න පිරිමි ඇත්තොත් මිනිස් ඒ තරම් ලස්සනයි. ලිච්ඡවී රටේ පිරිමි දෙවෙනි උනේ දෙවිවරුන්ට විතරයි. දෙවිවරුන්ට විතරයි. පින්වත් මහණෙනි ලිච්ඡවී රටේ ඉන්න කාන්තාව දෙවෙනි උනේ දිව්‍යාංගනාවන්ට විතරයි. දිව්‍යාංගනාවන්ට විතරයි දෙවෙනි උනේ. ඒ තරම් ලිච්ඡවී රටේ ඉන්න කාන්තාව ලස්සනයි. ලිච්ඡවී පිරිමි කාන්තාවොත් ඒ තරම් ලස්සනයි. පින්වත් මහන්නේ එය දෙව් ලෝකක්මයි. ඒක දිව්‍ය ලෝකයක් වගේ තරම් ලස්සන. ලිච්ඡවී රටට ගිය මම බුදුහාඳුර කියනවා දේශනා කරනවා ලිච්ඡවී රටට ගිය මම පින්වත් මහන්නේ ගියා ලිච්ඡවී රාජ සභාවට. ලිච්ඡවී රාජ සභාවට ගියා. ලිච්ඡවී රටත් රට වැසියොත් අරතරන් ලස්සනයි නම් රාජ සභාව බුදුහාමර මොකද කියන්නේ? පින්වත් මහණෙනි එය දෙව් විමනක් නෙයි. ඒක මොකක් වගේද? ඒක දිව්‍ය විමානයක්. ඒක ලිච්ඡවී රජවරු සිටුවරු කුමාරයෝ කුමාරිකාවෝ පින්වත් මහන්නේ දිව්‍ය විමානයක්. ඒක දිව්‍ය විමානයක්. ඒ තරම් ලිච්ඡවී රටත් රට වැසියොත් ඒ තරම් ලස්සනයි. ඒ තරම් ලස්සනයි. ලස්සන මිනිස්සු. ওই මිනිස්සුද ලිච්ඡවී රටේ. ලිච්ඡවී රටේ ඈ අද මට මේ ඕමානයට ආපු වෙලාවේ හිතුණා මමත් නොදැනිම ලිච්ඡවී රාජ්‍යයට වත් ගිහිල්ලා වද්ද කියලා. ඈ ඔබත් හරි ලස්සනයි නේද? බලන්න මිනිස්සු. ඔබත් බොහොම ලස්සන මිනිස්සු. බොහොම පිළිවෙලයි මෙතෙන්ට ඇවිල්ලා බලන්න ඕන ලස්සන. ඔබත් හරි ලස්සනයි පෙරසේදෝයි පිළිවෙලයි බොහොම සිරියාවන්තයි. ඔබ ඉන්න විදිහ දැක්කහම හරි පිළිවෙලයි. සිරියාවන්තයි. පාස කම්මලා නේද? ඕම් සිරියාවන්තයි. ඔය වගේ දන්නවා තව ටිකක් පිළිවෙලට එනවා නේද? ඔය වගේ දන්නවනම් ලිච්ඡවීන් වගේ
ලිච්ඡවි රාජ සභාවට වැඩි අපේ බුදුහාමුදුරුව හරි ලස්සන කතාවක්. උන්වහන්සේගේ ධර්මාසනයක් පනවනවා. ධර්මාසනයක්. පනවලා උන්වහන්සේ වැඩ ඉන්නවා. ලිච්ඡවි රජවරු සිටවරු සේනාපතිවරු කුමාරයෝ කුමාරිකාවෝ පිරිලා ඉන්නවා මෙහෙම වාඩි වෙලා. පිරිලා ඉන්නවා. මේ අයගෙන් අපේ බුදුහාමුදුරුව අහනවා පුංචි ප්‍රශ්න තුනක්. හරි අපූර්ව ප්‍රශ්න තුනක් අහනවා බුදුහාමුදුරුව. බුදුහාමුදුරුව අහනවා මෙහෙම. පින්වත් ලිච්ඡවි වරුනි නුඹලා දන්නවද? නුඹලා කවදා හරි මැරෙනවා කියලා දන්නවද ඇහුවා. ලිච්ඡවින්ගේ. ඇයි ඉන්නේ හරියට කොහමද? මැරෙන්නේ නැති වෙයි වගේ ඉන්නේ ලස්සන. ලස්සන. බුදුහාමුදුරුව අහනවා ලිච්ඡවි වරුනි නුඹලා දන්නවද? නුඹලා කවදා හරි දවසක මැරෙනවා කියලා දන්නවද කියලා ඇහුවා. ලිච්ඡවි මොකද කියන්නේ? එහෙමයි. එහෙමයි භාග්‍යතුන් වහන්සේ අපි දන්නවා. අපි කවදා හරි දවසක මැරෙනවා කියලා අපි දන්නවා බුදුහාමුදුරනේ. දන්නවා කිව්වා. මම ඔබෙන් ඇහුවොත් එහෙම එක. ඔබ දන්නවද? ඔබත් කවදා හරි දවසක මැරෙනවා කියලා? මම දන්නවා. ඔබත් කියයි. එහෙමයි අපි හාමුදුරනේ. එහෙමයි. අපි දන්නවා අපි කවදා හරි මැරෙනවා. එහෙමයි. ලිච්ඡවින් කිව්වේ තෝකම තමයි. දන්නවා කිව්වා. අපි දන්නවා භාග්‍යතුන් වහන්සේ කිව්වා. මැරෙනවා කියලා. බුදුහාමුදුර දෙවනි ප්‍රශ්නේ අහනවා. ලිච්ඡවරුනි නුඹලා දන්නවද නුඹලා මැරුණාට පස්සේ ආයෙත් කොහේ හරි ගිහින් ඉපදෙනවා කියලා දන්නවද කියලා ඇහුවා. ආයෙත් කොහේ හරි ගිහිල්ලා ඉපදෙනවා කියලා අහලා තියෙනවද ඇහුවා ලිච්ඡවිගේ. ලිච්ඡවි මොකද කියන්නේ? එහෙමයි. එහෙමයි භාග්‍යතුන් වහන්සේ. අපි දන්නවා. අපි මැරෙනවා කියලාත් දන්නවා බුදුහාමුදුරනේ. මැරිලා ගිහින් ආයෙත් කොහේ හරි ඉපදෙනවා කියලාත් භාග්‍යතුන් වහන්සේ අපි දන්නවා. අපි දන්නවා කිව්වා. මම ඔබෙන් ඇහුවොත් එහෙම ඔබ දන්නවද? ඔබ කවදා හරි දවසක මැරිලා ගිහින් ආයෙත් කොහේ හරි ඉපදෙනවා කියලා දන්නව නේද? ඔව් දන්නවා. ඔබත් කියයි. ඔය එහෙමයි අපේ හාමුදුරනේ. එහෙමයි. අපිත් දන්නවා හාමුදුරනේ. අපිත් මැරෙනවා කියලාත් දන්නවා ආයෙත් කොහේ හරි ගිහින් ඉපදෙනවා කියලාත් අපේ හාමුදුරනේ අපි දන්නවා. ඕකම තමයි ලිච්ඡවින් කිව්වේ. ඕකම කිව්වා. බුදුහාමුදුර තුන්වෙනිවට අහනවා මෙහෙම. ඉපදෙන තැන දන්නවද කියලා ඇහුවා. ඉපදෙන තැන? ලිච්ඡි මොකද කියන්නේ? නෑ භාග්‍යතුන් වහන්සේ. මැරෙනවා කියලාත් හොඳට දන්නවා. ආයෙත් ඉපදෙනවා කියලාත් හොඳටම දන්නවා. හැබැයි බුදුහාමුදුරනේ ඉපදෙන තැනක් නම් අපි දන්නේ නෑ බුදුහාමුදුරනේ. එහෙම එකක් දන්නේ නෑ අපි. එහෙම තැන දන්නේ නෑ. මම ඔබෙන් ඇහුවොත් ඔබ දන්නවද මැරලා ගෙන් ඉපදෙන තැන? නිකන් හිතලවත් නැද්ද? නිකන් ඕ මානේ මෙහෙ හොඳයිද? ඕ මානේ හොඳද? අමාරුද? ඒ ලංකාවේ අපේ පැත්ත නුවර පැත්තත් ඒත් හොඳයි. ඉතින් හිතලා නැද්ද එහෙම? අද යවන්නේ නැහැ කවුරුත්. අද යවන්නේ නැහැ. හැබැයි හිතුවන් නැතත් ඉපදෙනවාමයි. දන්නවද ඉපදෙන තැනක්? අපි දන්නේ නැහැ. ලිච්ඡවීනුත් කිව්ව නැහැ භාග්‍යතුන් වහන්සේ. අපි දන්නේ නැහැ. ඒක නම් දන්නේ නැහැ බුදුහාමුදුරනේ. ඕකම තමයි කිව්වේ ලිච්ඡවීනුත්. නැහැ ඔබත් කියනවා. නැහැ හාමුදුරනේ. අපි මැරෙනවා කියලා දැනගෙන හිටියත් ආයෙත් ඉපදෙනවා කියලා දැනගෙන හිටියත් ඉපදෙන තැනක් නම් අපි කවුරුවත් දන්නේ නැහැ. දන්නේ නැහැ. දන්නේ නැහැ. මම ඔබෙන් පුංචි කාරණයක් අහනවා. මේ මළුව පුරාම වාඩි වෙලා ඉන්න ඔබෙන් අර ගොඩනැගිලි ඇතුලේ ඉන්න අය අර හිතගෙන අපේ තරුණ ඈතින් ඉන්න අය ඔබ හැමෝගෙම මම ඔබෙන් පුංචි කාරණයක් අහනවා. ඒ තමයි ඔබ කැමතිද මේ පොසොන් පෝයේ දවසේ ඕමානේ පන්සලට ආපු වෙලාවේ මේ ඇවිත් ඉන්න ඔක්කොමලා ඔබ කැමතිද මේ එක එකනා වෙන වෙන මොහොම එක එකනා වෙන වෙනම ඔබ කවදා හරි දවසක මරණින් පස්සේ ඉපදෙන තැන දැනගන්න කැමතිද? හරියටම මෙයා මේ පාදකම් මෙයා 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 මේ මහත්යව මොහොම මොහොම එක එකනා වෙන වෙනම මට එහෙම කිව්වේ හැකි. හරියටම කියනවා. ඔබ කැමතිද හරියටම නෑ නොකියන්ට ඔබ මරණින් පස්සේ ඉපදෙන තැන දැනගන්න? ඔබ කැමතිද? බයන්වා බයිතේද?
චම්බිතත්තංවා තැති ගැනීමක් වගේ ලෝ මහන්සෝවා නැද්ද හිත හයියයිද මරණින් පස්සේ දවසක ඔබ උපදින තැන සභාපතිතුමා කියනවා ඔබතුමයි ලේකම්තුමා කොටා ඔබ උපදින තැන මට කියුව හැකි හරියටම මට එහෙම කියවුව හැකි නෑ නොකියන්ට කියනවා නෑ අපේ හාමුදුරනේ මං එහෙම තැන කිපදෙන්නේ නෑ අපේ හාමුදුරනේ නොකියන්ට කියනවා ඔබ කැමතිනේ කැමති බයක් නෑ නේ හිත හයියයි අද ඉගෙනගෙන යන්න අද මරණින් පස්සේ තම තමන්ගේ උත්පත්ති ටික මැරිලා ගිහින් මම උපදින්නේ කොහෙද මම ඔබට හරියටම කියනවා ඈ හරි වැඩි යදුනේ නේද ඉස්සරහට මැවිලා නේද අහන්නකො මේවා ඉගෙන ගන්න ඕනේ මේවා ඉගෙන ගන්න ඕනේ යන තැන හොඳයි වගේ නම් ඔය විදිහටම වැඩ කරගෙන ඉන්න යන තැන හොඳයි වගේ නම් යන තැන වැරදිලා කියලා හිතනවා නම් අපි හදාගමු අපි ඉන්නවනේ අපි හදාගමු මරණින් පස්සේ ඔබේ උපත එක එක්කනාගේ උත්පත්තීන් ටික මම හරියටම හරියටම ඔහම කියනවා එක එක්කනාට අර ඇතින ඔක්කොට දැන් අපි බලමු ඉගෙන ගමු බලන්නකො වෙන් කරන විදිහ මං නෑ කියන්න පුළුවන්ද කියලා ඈ හරි පින්වත් ලිච්ඡවීවරුනි බුදුහාමුදුරු දේශනා කරන මේක හම්බෙන අභිධර්ම දේශනාවේ ඔය චතුත්පත්ති ඥානේ මරණයෙන් පස්සේ ලෝකයේ ගැන හම්බෙන උපමා දේශනා මේවට කියන්නේ උපමා දේශනා පින්වත් ලිච්ඡවීවරුනි මේ ලෝකේ ජීවත්ව ඉඳලා බලන්නකො අපූර්වත්වය මේ ලෝකේ ජීවත්ව ඉඳලා मेरेन ओ नेम केने मेरिला गिहिल्ला इपदेन आत्म तियेन्नि नवयाई अपि मेरिला गिहिन दवसक इपदेन तेन तियेन्नि नवयाई बलंतो के नवे मनुष्य तिरिसन देव ब्रह्म प्रेत कुंभांडयो पांसु पिसाचयो निरिसत्तु भूतयो नवयाई අපි මැරිච්ච දවස ගිහින් ඉපදෙන තැන් ටික ඔය නවය කියන්න බලන්න මනුෂ්‍ය තිරිසන් දේව බ්‍රහ්ම പ്രേත කුම්භාණ්ඩ පාංසු පිසාචයෝ නිරිසත්තු භූතයෝ නවයයි පුදුමේ කියන්නේ ඔය නවයෙන් කෝකට යයිද ඔබ පුදුමේ කියන්නේ ඔබේ නම ඉස්සරහා මගේ නවේ ඔබේ නම ඉස්සරහා ඔය නවයෙන් එකක් දැන් මගේ අතින් කියවෙනවා නෑ කියන්න පුළුවන් ද බලන්නකෝ ඒකනේ මේ බුදුබණේ පුදුමේ ආශ්චර්ය කියන්න බලන්න ආත්ම නවය මනුෂ්‍ය තිරිසන් දේව බ්‍රහ්ම പ്രേත කුම්භාණ්ඩයෝ පාංසු පිසාචයෝ නිරිසත්තු භූතයෝ මැරිලා ගිහින් අපි ඉපදෙන තැන් ටික කියන්න තිරිසන් දේව බ්‍රහ්ම പ്രേත කුම්භාණ්ඩයෝ පාංසු පිසාචයෝ නිරිසත්තු භූතයෝ නවයයි මේ නවයෙන් එක කොබම අපි උපදිනවමයි ඒ කියන්නේ පුදුමේ ඉපදෙනවමයි දැන් අපි ආත්ම නවයට යන යන විදිහ වල්වෙන් කරගමු බලන්නකො නෑ කිව්ව හැකිද කියලා දැන් පටන් ගමු හරි අපූරු කතාව හරි අපූරු පාඩම ඔය ඉගෙන ගන්න ඕනේ ඈ පින්වත් ලිච්ඡවේ වරුනි මේ ලෝකේ ඉපදිලා ඉඳලා කෙනෙක් මැරුණට පස්සේ පළවෙනි ආත්මය මනුෂ්‍ය ආත්මය පින්වත් ලිච්ඡුනි යමෙක් මරණින් පස්සේ ඔබ මාපි මරණින් පස්සේ ලබන ආත්මෙත් මනුෂ්‍යාත්මයක් ඊළඟ ආත්මෙත් මනුෂ්‍යාත්මයක් ඒක ඊළඟ ආත්මෙත් මනුෂ්‍ය සංසාරේ ඉපදෙන ඉපදෙන භවයක් පාසා මනුෂ්‍යාත්ම ලබන අය කවුද අකමැති නේද
ඒක මෛත්‍රී වර්ණනාවේ කොහොමද කියන්නේ නිවන් දක්නා ජාති දක්වා බුදුන් දක්නා මොහොත දක්වා මිනිස් කුලයක් කරායන්නට ඔම දස්සන් තියෙන මෛත්‍රී වර්ණාවේ ඒක වෙන දවසක කියලා දෙනවා කවදා හරි සංසාරේ බුදුන් දකිනා ಜಾති දක්වා නිවන් දකිනා මොහොත දක්වා ඉපදෙන ඉපදෙන භවයක් පාසා මනුෂ්‍යාත්මයක් පමණක් ලබන්ට කවුද අකමැති නේද හැමෝම කැමති හැබැයි බණපුති මෙහෙම බුදුහර කියනවා පින්වත් ලිච්ඡරුනි යමෙක් බුදුන් දැක නිවන් දකිනකන් සංසාරේ ඉපදෙන ඉපදෙන භවයක් පාසා මනුෂ්‍යාත්ම පමණක් ලබන්ට නම් ලබන කෙනා බලන්න ලබන කෙනා පළවෙනිය දක්වනවා මෙහෙම සංසාරේ ජීවිත කාලේ කිසිදු දවසක පංචානන්තරිය කර්මයක් නොකර කවදාවත් ජීවිත කාලේ පංචානන්තරිය කර්මයක් නොකල කරලා දිනවද පංචානන්තරිය කර්ම කිව්වේ අම්මා මරණ එක තාත්තා මරණ එක සංඝ බේදය රහතුන් ඝාතනය බුදුන් ගැඟේ ලේසලවීම මහා අහස පොළව උහුලන්නේ නැති පව් පහයි මේ පහෙන් එකක්වත් කරලා තියනවද එකක්වත් අම්මා මරලා තියනවද නැහැ තාත්තා මරලා තියනවද නැහැ මරන්න හොයලවත් තියනවද නැහැ නැහැ ජීවිත කාලේ කවදාවත් මේ මහා පංචානන්තරිය කර්මයක් කරලා නැතිනම් මෙන්න මේ පින්කම කරගත්තයි මට කියන්න බලන්න මේ පින්කම කටින චීවරයක් සියතෙහි තබන් සංඝසතු කොට පූජා කරගෙන ඇති බව කටන සිවුරකට අත ගහන එක නෙවෙයි කටන සිවුරක් Tamange අද්දක උඩ තියාගෙන පින්වත් ලිච්ඡවි වරුණි යමෙක් සංසාරේ ජීවිත කාලේ එකම එක සැරයක් හෝ කටින සිවුරක් Tamange අද්දක උඩ තියාගෙන ඉමන් කටින චීවරං බික්කුසං ගස්ස දේම කියලා සංඝ සතු කොටගෙන පූජා කරගෙන ඇද්ද සංසාරේ නිවන් දක්නා ජාති දක්වා එදා වෙනකන් මනුෂ්‍යාත්මයක් පමණක් ලබන්ට ඒ පිනම ඇති කියලා දේශනා කරා ඒ පිනම ඇති දැන් මේ කොහොමද කරගන්න ඕනේ දැන් මේ කොයි කාලද කරගන්න වෙන්නේ කොයි කොහොමද කරගන්න වෙන්නේ අර ඔබ දන්නවා ඔබේ ගමේ පන්සලේ කටින පින්කම හෙට උදේ කියලා කටිනේ බාරගත්ත දායකයාට අපේ හාමුදුරුවෝ දෙනවා සිවුර නේද? ගෙදර රයන්න කියලා. කටිනේ බාරගත්ත කෙනා කටින සිවුර රයනවා ගෙදර. අරන් ගිහිල්ලා මණ්ඩපයක් හදලා ඒකේ තැම්පත් කරලා පිරිත් ගාලා බණ කියලා එල්ලි වෙනකන් වතාවත් කර කර ඉඳලා පහුවදා පාන්දරම මහා පෙරහැරෙන් කටින සිවුර හිස මත තියාගෙන ගම පුරාම වැඩම කරවලා පන්සලට වැඩම කරවන් එනවා. දවල් වෙනකොට අපේ හාමුදුරුවෝ කියනවා සිවුර රංගෙන්ට කියලා. අන්න එතකොට ඔබ කටන සිවුරත් අරගෙන යනවා අපේ හාමුදුරුවෝ ඉස්සරහට. ගෙහින් වාඩුණාට පස්සේ හාමුදුරුවෝ මොකද කරන්නේ? "ඉමං කටින චීවරං බික්කු සංඝස්ස දේම" කියලා මහා සංඝයා මැදදී සිවුර සංඝසතු කරනකොට කටින සිවුර තියෙන්න කොහෙද? තමන්ගේ අද්දෙක උඩ. සංඝසතු කරලා යමෙක් පූජා කරගත්තේද ඔබ දන්නවද? සංසාරේ ඉපදෙන ඉපදෙන භවයක් පාසා මනුෂ්‍යාත්මයක් පමණක් ලබන්ට කරගත හැකි එකම පින්කම එච්චරයි. ඕක විතරයි. කටින සිවුරක් සියතෙහි තබන් සංඝසතු කොට පූජා කරගෙන ඇති බව
ඕකෙ තවත් හරි අපූරු කාරණයක් තවත් කාරණයක් ඒ තමයි කවුරු හරි කාන්තාවකට හිතුණා කියන්නකෝ මෙහෙම අනේ මං දැන් සංසාරේ ගැහණියක් ව උපන්න ඇති මට සංසාරේ පුරුෂාත්මයක් ලබන්න ඕන නම් ලැබෙනවා නම් කියලා හිතන සංසාරේ පුරුෂාත්මයක් මේ ආත්මයෙන් පස්සේ මං ඉපදෙන ඉපදෙන භවයක් පාසා පුරුෂයෙක් වී ඉපදේවා කියලා හිතන කාන්තාව එහෙමයි ඉන්නවා ඉන්නවා මේ කොහොමද මන් දන්නේ එහෙමයි ඉන්නවා යම් කාන්තාවක් පුරුෂාත්මයක් ප්‍රාර්ථනා කරන්නේද ආගන්තු එයත් කටින චීවරයක් සියතෙහි තබාන සංඝසතුකට පූජා කරනවා සංඝසතු කරනවා උපාසක අම්මා සංඝසතු කරලා තමන්ගේ මද්දකෙන් අපේ හාමුදුරන්ට පූජා කරනවා වාක්‍ය කියලා ඉවරුනහම තමන්ගේ මද්දකෙන් පූජා කරනවා පූජා කරන හාමුදුරුව සිවුරේ අනෙක් පැත්තේම අල්ල ගන්නවා ඒතර උපාසකම් මොකද කරන්නේ හිමී හිත අද්දෙක ඔබ අතහරිනවා අන්න ඒ කටින සිවුර අතහරින වෙලාවේ යම් කාන්තාවක් ප්‍රාර්ථනා කළොත් මේ කටින චීවරයක් අත්හලපිනෙන් මට සංසාරේ මින් පස්සේ ඉපදෙන ඉපදෙන භවයක් පාසා පුරුෂාත්මයක්ම ලැබේවා නිවන් දකිනා ජාතියේදී මෙහෙණියක් විදිහට නෙවෙයි මහ රහතන් වහන්සේ නමක් විදිහට සසරෙන් එතර වෙන්න ලැබේවා කියලා යම් කාන්තාවක් ප්‍රාර්ථනා කළොත් ඔබ දන්නවද මේ අහස කම්පාවේ පොළොව කම්පාවී හෝ ඒ පැතුම ඒ විදිහටම ඉටු වෙනවාමයි ඉටු වෙනවාමයි වරදින්නේ ඉටු වෙනවාමයි කළා තියෙනවා ඔය විදිහට දැන් මේ කොයි කාලද කරගන්න වෙන්නේ කොයි කාලද මාත්‍යෝ අද අද කරගත්ත හැකි කතා කරන්න ලංකාවට ගිහිල්ලා කතා කරලා කියන්න අම්මලා තාත්තලා සැමියර බෙරින්දර දරුවොන්ට පුතේ මේ අවුරුද්දේ කටන සිවුර බාර ගන්න ගිහින් පන්සලේ කියලා හෙට උදේම පුතා දුව ඉන්න කෙනෙක් ගිහිල්ලා කටන සිවුර අපේ හාඳුනට කිය අපේ හාඳුනනේ මට මේ අවුරුද්දේ කටන සිවුර ඕනේ අපේ අම්මා තාත්තා ඕමාන් වල දැන් කතා කරලා කිව්වා ඉල්ල ගන්න සිවුර අපේ හාමුදුරෝ හා කිව්වොත් ඔබ දිනුම් ඔබ මුළු සසරම දිනුම් අපේ හාමුදුරෝ හා කිව්වා කියලා පණිවිඩේ හිට ආවොත් ඔබ දිනුම් නිකන් හරි හාමුදුරෝ කිව්වොත් මෙහෙම හරි වැඩේනේ ඒක බාර ගත්තානේ මේ කිව්වොත් මොකද කියන්නේ ඉතින් එන අපි හන්නේ ලබන අවුරුද්දේ දෙන්න 2020 ඒකත් බෑ කිව්වොත් 2021 ඉඳන් හාමුදුරනේ දෙන්න ඒකත් බෑ කිව්වොත් 22 දෙන්න හාමුදුරනේ හා කියනකන් ඉල්ලනවා අපේ හාමුදුරුවෝ කිව්වොත් එහෙම 2030 දෙන්නද ඇහුවා හා කියන්න හරි අපේ හන්නේ 2030 සිවුර මගේ හා කියන්න ඔබ දන්නවද 2030 වෙනකොට ඔබේ S2 පියවිලා තිබුණත් පින්කම වෙලා ඇයි හෙට සිවුර බාරගත්තොත් 2030 සිවුර හෙට ඉඳලා පෙරෙට් ටිකක් ඇහුනොත් මතක් වෙන්නේ මොකද්ද 2030 මගේ කටිනේ හේවිසි පදයක් ඇහුනොත් මතක් වෙන්නේ 2030 කටිනේ හාමුදුරු ටිකක් පෙරට වඩිනවා දැක්කොත් මතක් වෙන්නේ කටිනේ ගොක්කත්තන් නැවිලා තිනවා දැක්කොත් මතක් වෙන්නේ කටිනේ ඔහෙ හරි සිවුරක් කටපිරි කරා දැක්කොත් මතක් වෙන්නේ 2030 කටිනේ 2030 වෙනකොට S2 පියවිලා හිටියත් ඉන්න තැනක ඉඳලා ගමේ පන්සලට ඒ කටින පින්කම දවසට ඔබ ඒ තරම් ඕකට බැඳෙනවා බැඳෙනවා පින්වත් ලිච්ඡ වේවරුනේ මෙලව උපන් කෙනෙකුට ඉපදෙන ඉපදෙන භවයක් පාසා මිනිසත් භවයක් පමණක් ලබන්ට කරගත හැකි එකම පින්කම දේශනා කරමි ඒ තමා මොකක් පින්කම කටින චීවරයක් කොහොම පූජා කරන්නේද තමන්ගේ අද්දක උඩ තියාගෙන සංඝ සතු කොට පූජා කරගෙන ඇති බව කරගත්තේ නැති අය කරගන්න ඕනේ
මේක මේ දුප්පත්ද පෝසත්ද ભેදයක් නැහැ. ඉන්නේ පැල්පතක හරි කමක් නැහැ. ගෙදර හදලා නැහැ කියලා කමක් නැහැ. කරගන්න ජීවිත කාලේ එකම එක සැරයක් සිවුර ඉල්ල ගන්න. සිවුර. එකට ඉන්නවද කවුරු? කරපු කෙනෙක්? ওই විදිහට? දැන් කරගන්න ඕනේ නේද? කරගන්න ඕනේ. කරගන්න ඕනේ. අපේ මාත්‍රු කරගන්න පණිවිඩ යවලා. එකයි. එක මිනිස්ස දෙවෙනි ආත්මය දෙක එක මිනිස්ස දෙක ත්‍රිසං ආත්මය ත්‍රිස්චීන ආත්මය පින්වත් ලිච්ඡවී වරුණි මෙලව ජීවත් වන අයෙක් මරණයෙන් පස්සේ ත්‍රිස්චීන භවයක් කරා යන්නේද බල්ලෝ බලල්ලුව උපදින්නේද නයි කොටි වග වලසුන්ව ගැරන්ඩියෝ පිඹුරෝ පොලොංගු කබරයෝ ඇසට පේන නොපෙනෙන වැසිකිලි වලේ සිලි සිලි ගාල ගැහෙන ඉහනයාගේ ඉඳලා අලියා දක්වා තිරසන්නු මැරිච්චි දවසක බල්ලෝ බලල්ලු වෙලා උපදින අය ඉපදෙන අය කරගත යුත්තේ මෙලවදී එකම එක පාපයයි දෙකක් නෑ පව් මැරිච්චි දවසක බල්ලෝ බලල්ලුව නයි කොටි වග වලසුන්ව පිඹුරෝ පොළොංගු වෙලා උපදින්ට කරගත යුත්තේ පින්වත් ලිච්ඡවේ වරුණේ එකම එක පාපයයි එකම එක පාපයයි බලන්ට කරලා තියනවද කියලා කරගෙන නැත්තම් කරගන්න ඕනේ එකම එක පාපයයි මායේ දක්වමේ ලිච්ඡවේ වරුණේ යමෙක් මරණින් පස්සේ තිරස්චීන භවයක් ලබන්න කරගත යුතු පාපය වන්නේ මිනිස්සුන්ට පද හදන එක මොකද්ද මිනිස්සුන්ට කෙනෙක් තව කෙනෙකුට නිඳා කරමි අපහාස කරමි කියලා හිතාන පාරේ බහැලා යන්න බැරි වැඩක් මම උන් දැට කරනවා කියලා හිතාන හැදුවොත් ගෙතුවොත් පැතිරෙව්වොත් කතාවක් පදයක් නිඳාවක් ඒ ඇති හදලා තියෙනවද දන්නේ කරලා තියෙනවද පදයක් හදා ගන්න දන්නවද දන්නේ නැහැ මේ අය පදයක් හදා ගන්න කාට හරි නැහැ මම නම් බොහොම ජයයට දන්නවා පද හදන්න ඔව් මම ආද මගේ අම්මලාට කියලා දීලා යනවා පදයක් හදා ගන්න විදිය කොහොමද පදයක් හදා ගන්න කාට හරි බුදුහාඳුරම කියනවා නින්දා කිරීමේ පාපය පදයක් නින්දාවක් ඔබ හිතන්න මොහොතක් ඔබ අපිට ඉන්නවා තරහකාරයේ තරහකාරියක් පෙන්නන්ට බෑ දෑ හට පෙන්නන්ට බෑ නොදකින් විතරක් කිය කිය ඉන්නේ ගහන්ටත් බෑ මුකුත් කරගන්න විදිහකුත් නෑ තින් පුටු පුටු ගගා පුරු ගගහ ඉන්නේ තුමා කේන්තිය මතක් වෙනකොට මොකවත් කරගන්නත් බැරි තැන මොකද කරන්නේ අයට විරුද්ධව ඔහුට විරුද්ධව මුත්ත කතාවක් පදයක් හදනවා මුත්ත පදයක් නේද ඔක දට රස කරලා ಗುಣ කරලා ඔක රසට හදනවා ඔය අජිනමෝටෝ එහෙම දාලා දට හදනවා දැන් රස කරලා ගන්නවා දැන් පදයක් හදනවා හදනවා විතරක් නෙවෙයි මේක ගම පුරාම හන්දි ගානේ කඩපිල් ගානේ පිංකම් ගෙදර මල ගෙදර මගුල් ගෙදර ඕමාන හැමතැනම කියන අම්මතනම කෝල් කර කර කියනවා. ඔත අම්මතනම කියනවා. නේද ඔක? ඈ ඔක කනට කරලා නේ රස කර කර කුටු කුටු ගාලා කියනවා. නේ කනට කරලා නේ අප්පෝ ඈ මේ පුංචි අම්මා අක්කා මහත්තයා කියලා නේද? බලන්ටකෝ අර මිනිහා මිනිහා කොල්ලා තියෙන වැඩක් කර පූසා වගේ ඉඳලා අපි අප්පෝ බලන්ටකෝ අප්පා ඉන්නේ නම් මහ උපාසකයා වගේ කා කරලා තියෙන වැඩක් අපි අප්පෝ කියලා නේද? කා කුටු කුටු ගාලා අනේ පුංචි අම්මා බලන්ටකෝ අරකි කරලා තියෙන වැඩක් ඉන්නේ මහ පාසක අම්මා වගේ හොර පූසි වගේ කරලා තියෙන වැඩක් අක්ක රස්සා කරා කරා කියනවා ගම පුරාම හන්දි ගානේ කඩපිල් මතන කියනවා මේ කාරංචි වෙනවා තරහකාරයාට තරහකාට ආරංචි ආන් ඔයාට පදයක් හැදිලා ගමේ මෙහෙම කතාවක් හැදිලා ආරංචි වෙනවා ඇය ඔහු මොකද කරන්නේ
ගෙයින් එළියට බහින්නේ නැහැ ලැජ්ජාව. අපි අප්පෝ කවුද මට මේ පද කතාව පදේ හැදුවේ? මගේ තුන් හිතකවන් නැති දෙයක් කවුද අපේ මට මේ දේ කෙරුවේ කියලා. ඇය ඔහු අඬනවා දොඩනවා විලාප කිය කිය ඉන්නවා. ගෙයින් එළියට බහින්නේ නැහැ ලැජ්ජාව. මූණ දෙන්නේ නැහැ විල්ලා. හැංගිලා ඉන්නවා. දැන් පදේ හදපු අපිට හරි සතුටුයි නේද? හරි සතුටුයි. තව හදනවා තව හදනවා තව හද හද යවනවා. ඉතපන් ඔබට තව පදේ හැදුන්නේ නැහැ ඉතපන් කිය කියා. ඔහොම වැඩක්. ඔහොම විතර කල්පනා කරන්න. මම කවදා හරි දවසක කාට හරි කතාවක් පදයක් නින්දාවක් හදලා කියලා කිචි කිචි ගාලා hina වෙලා තියනවද කියලා? හොඳ මතක් ගන්න කොහොම ඉඳලා? මම කවදා හරි කාට හරි ඔහොම වැඩක් කරලා තියනවද? නෑ කියලා හිතුනොත් නෑ. මම ওই වැඩ කරන්නේ නෑ. නෑ කියලා හිතුනොත් බුදුහාමුදුරෝ කියන ලිච්ඡවි වෙන්න මොකද කියන්නේ? පින්වත් ලිච්ඡවි වරුණි ආර්ය හදවත් ඇත්තෝ එහෙමයි. මොන හදවත්ද? උත්තරීතර හදවතක් තියෙන කෙනෙකුට ඔය වැඩේ කරන්න බෑ. කරන්න බෑ. කෙනෙක් තව කෙනෙකුගේ කුණු ගොඩක් ඇවිල්ලා කනේ තිබ්බත් මොකද කියන්නේ? අනේ පුතේ මටුවා කියන්න එපා. මටෝ අනේ මට කියන්න එපා. මට ඕනේ නෑ. අහන්ටවත් කැමති නෑ. ආර්ය හදවතක් තියෙන කෙනෙක් කාගේවත් එහෙම අහන්ටවත් කැමති නෑ. ඔබ මතක් කරන්න. හොඳට කල්පනා කරන්න. මම කවදා හරි ඔය වගේ වැඩක් කරලා තියෙනවද කාට හරි කියලා? පාරේ බහැල යන්න බුණ දෙන්න බැරි වැඩ කාට හරි. හොඳට කල්පනා කරක ඉන්නකොට ඔබට හිතෙනවා මේ අපි අප්පෝ අර මිනිහට මමනේ අර පදේ හැදුවේ කියලා මිකම් මතක් වෙනවා. අපි අප්පෝ කියලා. මේ අපි අප්පෝ අර කෙල්ලට මමනේ අර පදේ හැදුවේ කියලා මතක් වෙනවා. කවුද අප්පා දන්නේ ඔව්වා කියලා එහෙන් හිතෙනවා. මේ හාඳුරු නමක් ඇවිල්ලා කරපු වැඩක් කියලා මටත් කුටු කුටු බාලා බයිනවා. ඔබ කවදා හරි ඔය වැඩේ කරා නම් ඔබ දන්නවද? මැරිච්ච දවසක කොහෙවත් යන්නේ නැහැ. කොහෙවත් යන්නේ නැහැ. මේ කොහේ හරිම තමා බවු බවු කී කින්නේ. මේ කොහේ හරිම තමා. පින්වත් ලිච්ඡ වේවරුනි බල්ලු බලල්ලුව නයිකොටි වගවල සුන්ව ඉපදෙන්න වෙන පව් ඕනේ නැහැ. මිනිස්සුන්ට නිඳා කරන අකුසලය ඒ ඇති. ඒ ඇති. කරලා තියෙනවා. කරපු අය ඉන්නවද? හාදි වැඩි. ඒකටත් නැහැ. කරලා නැහැ. දෙකයි ආත්ම. එක මිනිස්ස දෙක තිරිසන් තුන දේව ආත්මය. දේව ආත්ම. පින්වත් ලිච්ඡ වේ වරුණි යමෙක් මරණින් පස්සේ දේව නැමැති ආත්මයක් කරා යන්නේද? දේව ආත්ම කියන එක පුණ්‍යවන්ත ආත්ම කියන එක. එක දිවි ආත්මනේ දේව ආත්ම. විවිධ දේව ආත්ම. මරණින් පසු යමෙක් දේව ආත්මයක් කරා යන්නේද දේව ආත්මයකට? ඒ යන කෙනත් දේව ආත්මයකට යන කෙනා. ඒ ඇයත් ඔහුත් අර මහා පව් පහ කරලා තියෙන්න බෑ. මොනවද? පංචානන්තරී කරදම් කරලා නැහැ කිව්වනේ. කරලා නැහැ. එහෙමනම් මෙන්න මේ පින්කම කරගත්තයි මට කියන්නකෝ බලන්න. මෙන්න මේ පින්කම. සිල් සමාදන්නෝ පිරිසකට සිල් ගත්ත පෝය දවසේ නොවේ පසුදා උදේ සිල් මුදා හරින්ට පෙර දෙන දාණය. සිල් ගත්ත පිරිසකට දොන් හෙට උදේ දාණය. මේක නම් මෙහෙ කරන්න බෑනේ. නේද? මෙහෙ කරන්න බෑ. සිල් සමාදන්නෝ පිරිසකට පෝය දවසේ දාන දුන්නත් පින් පසුදා උදේ සිල් මුදා හරින්ට පෙර දෙන දාණය. පෙර දෙන දාණය. ඔබ හරි අපූර්ව මේ කාරණේ බලන්න දීලා තියෙනවද කියලා මතක් කරන්න. ඔබ මේක හරි අපූර්වයි කියන්නේ ඔබ අහලා තියෙනවද රහතන් වහන්සේලා සමාපත්තියන් වල සංවාදිනවා කියලා. රහතන් වහන්සේ වෙන දවස් දෙක තුන එක දිගට භාවනා කරන රහතන් වහන්සේලා භාවනා කර රහතන් වහන්සේලා දවස් දෙක තුනකට පස්සේ සමාධියෙන් අවදි වෙනවා සමාපත්තියෙන්. රහතන් වහන්සේ නමක්
සමාපත්තියකින් අවදි වෙනකොටම දෙන දානෙත් සිල්ගත් පිරිසකට තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ සිල් ආරක්ෂා කරමින් ඉඳලා සිල් මුදාහරින්ට පෙර දෙන දානෙත් එකම පින එකම ආනිසංසය. දැන් මේ කොහොමද කරන්න ඕනේ? පෝය දවසකට පසුදා උදේ පාන්දර ඉන්දියාප්ප ටිකක් කිරිබත් ටිකක් හදාගෙන උදේ පාන්දර යනවා පන්සලට. ගිහිල්ලා සිල් සමාදන්වෝ පිරිස සිල් මුදාහරින්ට පෙර දානෙ ටික පූජා කරනවා. පූජා කරලා දිමුල් කුමරේ හාමුදුරුවෝ අපිට ඕමානෙදි කියලා දුන්නා මේ බණ ටික. සිල් සමාදන්වෝ පිරිසකට පසුදා උදේ පාන්දර දානෙ ටිකක් පූජා කරලා අද ගෙදෙට්ට කතා කරලා කියන්ටකෝ. හෙට උදේ දාන රයන්ට පන්සලට කියලා පාන්දර. යමෙක් මෙලෙස දානෙ පූජා කළා ඒ කරනා මහපින තථාගතයන් වහන්සේ දේශනා කර පින්වත් මහණෙනි මරණින් පස්සේ දේව ආත්මයක් කරා යන්ට සාදු සාදු ඒ පිනම ඇති කියලා දේශනා කර සිල්ගත් පිරිසකට පසුදා උදේ සිල් මුදාහරින්ට පෙර දෙන දාණය එහි ආනිසංස මහත් පලයි මහානි සංසයි දිර තියන මෙවනේ මෙවා දී ගන්න ඕනේ නේද එකක්වත් කර ගන්න ඕනේ කොහෙ යන්නද නැත්තන් නේද කොහෙ යන්නද එකක්වත් ආත්ම කීයද තුනයි එක මනුෂ්‍ය දෙක තිරිසන් තුන දේව හතර බ්‍රහ්මාත්මය පින්වත් ලිච්ඡවි වරුණි යමෙක් මරණින් පස්සේ බබලොව උපදින්නේද? මේ රූපාවචර බ්‍රහ්ම ලෝකය ගැන කතා කරන්නේ. මරණින් පස්සේ යමෙක් බබලොව උපදින්නේද? බ්‍රහ්මාත්මයක් කරා යන්නේද? ඇය ඇයත් ඔහුත් පළවෙනි කාරණේ තම අර මහා පව් පහ කරලා තියෙන්න බෑ. පංචානන්දරි කර්ම ඒක කරලා තියෙන්න බෑ. ඒ පහ නොකර එන බෙන්න මේ පිංකම කරගත්තයි මට කියන්නකෝ බලන්න මෙන්න මේ පිංකම ඒ තමා සිල් සමාදන් වෙන්න ආසා කරන එහෙත් සිල් රෙදි නැති කෙනෙකුට සිල් රෙදි පූජාව සිල් රෙදි පූජාව මේ කොහොමද කරන්නේ මේ කරන්නේ සිල් ගන්න ආසා කරන පමණක් අම්මලා ඉන්නවා මේ අපේ රටේ නේද අපේ ගම්වල ඉන්නවා මේ මාත්‍ය අම්මලා සීයලා පුංචි දරුව තරුණයෝ ඉන්නවා සිල් ගන්න ආසයි හැබැයි සිල් රෙදි නැති හින්දා යන්නේ නැහැ යන්නේ නැහැ එක්කෝ ඒවා පුස්කාලා එක්කෝ ඉරිලා එක්කෝ ඒවා අඳින්න බෑ ඒ නිසා උන්ද සිල් ගන්නට යන්නේ නැහැ එවැනි කෙනෙක් හැබැයි මේකේ වැදගත් තව කාරණයක් තියෙනවා තමන්ගේ නොවන කෙනෙක් වෙන්නත් ඕනේ දැන් ඔබට ඉන්නේ ඔය ඔබට ඉන්නනේ මගේ අම්මා මගේ තාත්තා මගේ බාප්පා මගේ බිරිඳ මගේ සැමියා අපේ පුංචි අම්මා ඔබට ඉන්නේ මගේ මගේ කියලා එහෙම අයත බෑ තමන්ගේ කෙනෙකුට පූජා කළොත් එහෙම මුලින්ම ඇති වෙන හැඟීම මොකද්ද මමත්වය මගේ මගේ මගේනේ තමන්ගේ නොවන කෙනෙකුට ඔබ පඩි ගන්න එකෙන් කීයක් සුදුර දෙ ටිකක් අරගන්නවා අරගෙන ආච්චි අම්මා ඔය වයසක අම්මා කෙනෙකු කාට හරි දිරාපත් සිල්ලි තියෙන කෙනෙකුට සුදුරේ ටික දෙනවා. දීලා අතටත් කීයක් කර දෙනවා අම්මා මේකේ මහ ගන්නට කියලා. ඒ ඇති. පින්වත් ලිච්ඡවි වරුණේ යමෙක් උපෝසත සමාදන් වීමට ප්‍රිය අයෙකුට සුදු වස්ත්‍ර සිල් රෙදි පුදන්නේද? මරණින් පස්සේ නිදාපි බිදියාක්සේ බ්‍රහ්මාත්මයක් කරා යන්ට සාදු සාදු වේ පිනමැති කියලා දේශනා කරා. ඒකම ඇති. සුදුරෙදි පූජා කරන එක. හැබැයි Tamange නොවන කෙනෙකුට. පුංචි පිං පුංචි දෙයක්. සුදුරෙ ටිකක් පූජා කරන එක. නේ? කරලා තියනවද? ඔවා කරගන්න ඕනේ නේද? ඔවා කරගන්න ඕනේ. කර එකක්වත් කරගන්න ඕනේ. අර ඔබ අහලා තියනවද? අද අද එයි මාරු ආ ඒකත් දන්නවා මං හිතුවා දන්නේ නැහැ කියලා එකක් දන්නවා එකක්
කරගන්න ඕන එකක්. මේ කොහෙ යන්නද නේද? කොහෙ යන්නද? කොහෙ යන්නද? ආත්මකේද? 4යි. 4යි. මතක තියාගන්න. පස්වෙනි ආත්මය පහ. මනුෂ්‍ය, තිරිසන්, දේව, බ්‍රහ්ම, ප්‍රේත ආත්මය. ප්‍රේත ආත්මය. මරණ බින්වත් ලිච්ඡවි වරුනි මරණින් පසු යමෙක් ප්‍රේතාත්මයක් කරා යන්නේද මරණයත් එක්ක මරිච්ච කෙනා ප්‍රේත ලෝකයට ඇදිලා යන්නේද මරණින් පසු මරණ කෙනා ප්‍රේතයෙක් වෙන්නේද ප්‍රේතියක් වෙන්නේද එයා ඇය ළඟ ඔහු ළඟ තියෙනවා මෙලොවම ගති ලක්ෂණයක් පේන්න ප්‍රේත ලෝකෙට යන කෙනාගේ මෙලවම ගති ලක්ෂණයක් තියෙනවා පේන්න. ඒ ගති ලක්ෂණේවත් තියෙද බලන්නකො. පින්වල්ලිච්ච වීවරුනේ මරණින් පසු ප්‍රේත ලෝකෙට ඇදිලා යන කෙනාගේ මෙලව ඇති ගති ලක්ෂණය නම් ඒ තමයි සීමාවක් නැති කෑමට ගිජුකම. සීමාවක් නැති කෑමට ගිජුකම හිතෙන් අහන්නකො දැන් හිතෙන් අහන්නකො ඔබ කෑමට ගිජුයිද කියලා ඔබ ඔබේ හිතෙන් අහන්නකො ඔය හිත උත්තරේ දෙනවා හිත උත්තරේ දෙනවා කෙනෙක් සීමාවක් නැතුව කෑමට ගිජුනම් මරණින් පස්සේ ප්‍රේතයෙක්මයි කෑමට ගිජු බව ඔබ ඔබ ඔබේ හිතෙන් අහන්න ඔබ කෑමට ගිජුද කියලා අහන්නකො හිත කියනවා නම් මෙහෙම නෑ මං එහෙම කෑම පස්සේ වරණට පනන්න කෙනෙක් නෙවෙයි නෑ මං එහෙම කෑමට ගිජු කෙනෙක් කෑම පස්සේ වරණට පනන්න කෙනෙක් නෙවෙයි කියලා ඔබ හිත කියනවා නම් ඔබ හිත ඔබ මේ જાතිය කෙනෙක්ද මේ බණ අහනින් අර ඇතින ඔබ ඔක්කොමලා මෙන්න මේ જાති කෙනෙක්ද පමනක් අයිනවා කෑම කන්න ලෑස්ති වෙලා ඔක්කොගේම අහනවා කෑවද කෑවද කවුද කෑවේ නැත්තේ ඒක අපනත කෙනෙක් ඉන්නවද අහනවා කවුරුර කිව්වද නෑ මම තව කෑවේ නැහැ කිව්වද මේ ආයෙත් මේකෙන් කමු කියලා අනේ අර ගිනාව එක බෙදන් කනවා ඔබ ඒ જાතිය කෙනෙක්ද ඔබ මතක් කරන්නේ වැඩ පොලේ ඉස්කෝලේදී කොහේ හරි ගෙදරදී හරි කමන්නේ පවුනක් අය ඉන්නවා එහෙම නේ කාණ්ඩ ගියාම අහනවා කවුද කෑම ගෙනාවේ නැත්තේ කව කෑම කාට දෝන්නේ කෑම අහන දිගට අහනවා කවුරු කිව්වද නෑ මං කෑම ගෙනාවේ නැහැ කිව්වොත් මොකද කරන්නේ අහක් කෙරුවා දුන්නා කමු කියලා ඔබ ඒ જાතිය කෙනෙක්ද ඔබ ඒ જાතිය කෙනෙක් නම් ඔබ කෑමට ගිජු නැත්තම් ඔබ දන්නවද ඇයි ඔබ කෑමට ගිජු නැත්තේ කියලා ඔය මතක තියාගන්න ඔය අද් දෙකෙන් සංසාරේ දානේ දීලා 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 දාන පාරමිතාව බොහෝ පුරපු අද් දෙකක් ඔය ඒකයි ඔබ මේ ආත්මේ කෑමට ගිජු නැත්තේ ඒකයි සංසාරේ ඔය අද් දෙකෙන් දන් දීලා අනන්ත ඒකයි ඔබ ද කෑමට ප්‍රිය නැත්තේ මේ ආත්මේ කෑම පස්සේ පන්නන්න නැත්තේ හැබැයි හැමෝම එහෙමද නේද කෑමට ගිජු මිනිස්සු නේද බලන්න ඔය පින්කන් දවසක උත්සවයක් දවසක බිස්කට් පැකට් එකක්වත් අල්ලන්න ඕන වැඩේ බලන්න නේද මොකද කරන්නේ අත් දෙකක් දාලා පුළුවන් නම් කකුලකුත් දානවා එකක්වත් අහුවෙන්නේ නැතයි කකුලටත් කියලා පමනක් මිනිස්සු ඉන්නවා කන්ට කිව්වොත් මැරෙයි මැරෙයි කන්ට කිව්වොත් පුදුම ආසාවක් කෑමට මැරෙයි කෑමට ගිජුකම වේනම් සිත තුල මරණින් පස්සේ ප්‍රේතියක්මයි ප්‍රේතියක්මයි ඔබ අහන්නකො හිතේ ඔය පමනක් ගෙවල් වල උද උද යාල බැදුමක් එහෙම හදාගත්තොත් හම්බුනොත් එහෙම නේද ඕක කන්ටත් බෑ දෙන්ටත් දුකයි විසිකරන්ටත් දුකයි මොකද කරන්නේ ඕක දානවා ෆ්‍රිජ් එකට හෙට උදේටත් අරන් මිරිකලත් බලනවා නහයට කරලත් බලනවා නෑ තව මුකුත් වෙලා නෑ කියලා ආයෙත් ෆ්‍රිජ් එකේ දවල්ටත් අරන් මිරිකලත් බලනවා නහයට කරලත් බලනවා නෑ තවත් තිබ්බ හැකි අනේ මේ කියලා ආයෙත් ෆ්‍රිජ් එකේ පවනක් ගෙවල් වල ඔය ෆ්‍රිජ් වල අල කෑලි තියෙනවා දමලා ගහලා හරකෙක් මැරුව හැකියි. ගල් ගැහිලා කන්නේත් නැහැ.
දෙන්නෙත් නැහැ විසි කරන්නෙත් නැහැ පුදුම ආසාවක් පුදුම කෑමට කෑමට ඔය මේ කෑමට ගිජු මිනිස්සු බලන්ට යන්න ඕන කොහෙටද පින්කම් ගෙවල් වලට නේද මේ අපේ අප්පෝ නටන නැටිල්ලක් හංගා ගන්නට පුදුම ගැහිල්ලක් ගැහෙන්නේ හංගන්ට පින්කම් ගෙවල් වල පමනක් පින්කම් ගෙවල් වල හත් දවසේ පින්කමට හංගපුවා තුන් මාසෙට ගේ සුද්ධ කරනකොට හම්බ වෙන්නේ හංගලා හංගපු තැනක් මතක නැහැ තුන් මාසෙට ගේ සුද්ධ කරන තමා හම්බ වෙන්නේ වටලප්පන් එහෙම මත හංගපු තැනක් මතක නැහැ නේද පමනක් ගෙවල් තියෙනවා පින්කම ඉවර වෙලා හාමුදුරුවරු දානේ වළඳලා පන්සලට වඩින්න ඕන වැඩේ බලන්න මේ ගැහෙන ගැහිල්ලක් ඔය ගෙවල් වල හාමුදුරුවෝ දානේ වළඳලා වැඩපු ගමන් උපාසක අම්මා තමා පටන් ගන්න උන් දැ ඉතින් හොඳ හොඳ ටික හංගනවා නේද බත් එක හොඳේ කහ බත් එක හංගනවා මාළු බදපුවා හංගනවා මස් හංගනවා වටලප්පන් හංගනවා අයිස් හංගනවා මාළු බදපුවා හංගනවා හොඳ හොඳ ටික හංග ගන්නවා උන් දැ නේද ඕක දකින්නවා උපාසකයා ගෙදර උපාසක මොකද කියන්නේද කොට දැන් තපුසලෑ පවුල් වලින් ආපු විතරද කන්නේ දැන් අපේ පවුල් වලින් ආපු මිනිස්සු කන්නේ නැද ඔය තියෙන අපේ මිනිස්සුන්ටත් කන්නද ඒක හංග ගත්තාම අපේ පවුල් වලින් ආපු මොකනද කන්නේ දැන් තපුසලෑ උන් විතරද බඩවල් පුරව ගන්න තියෙන අපේ මිනිස්සුන්ටත් කන්න සර උපාසකයා සර දානවා තෝ උපාසක මොකද කියන්නේද කොට ඉතින් තමුසේ තංග ගන්නවා කියනවා දෙන්න තරඟෙට තරඟෙට මං කියන්නේ මෙහෙ නෙවෙයි එහෙ දිමුල් කුමුරේ අපේ ගමේ එහෙ ලංකාවේ දිමුල් කුමුරේ මා පුදුම ගමක් දිමුල් කුමුර මා භයානක ගමක් දෙන්න තරඟෙට ඈ මම මේ මතක් වෙච්ච වෙලාවේ ආපු වෙලාවේ පොඩි කතාවක් කියලා යන්න මේවා මේ තැන් තැන් වල ගිහින් කියන්න එහෙම එපා විශ්වාසෙට කියලා යන්නේ ඈ ඔව් ඒත් මේ එහි අපේ පැත්තේ වෙච්ච එකක් අපේ පැත්තේ මහා කඳු නුවරනේ මහා කඳු ඉතින් ඒ පැත්තේ ගෙදරක පින්කමක් තිබිලා හාමුදුරුව පින්කමට වැඩලා උන්වහන්සේලා දාහනේ බලඳලා ආයෙත් අර මහා තඩි කන්දේ පල්ලෙහාට පල්ලෙහාට වැඩලා කන්දේ පල්ලෙහාට මාවට පස්සේ තමයි ඕන් එතර හිටපු වයසක හාමුදුරු කෙනෙකුට කුඩේ අමතක වෙලා ගිහින් දාහනේ ගෙදර අනේ අර වයසක හාමුදුරු ආයෙත් අර මහා තඩි කන්දේ දණි පණි ගාගෙන උඩට 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 ගිහිල්ලා පින්කම් ගෙදරට ගියාලු ගිහිල්ලා දොරකඩට විතරලු ගියේ දොරකඩට විතරලු ගියේ ගේ ඇතුළට ඇඟිල්ලක් ගහන්න බෑ ඇයි පින්කම් ගෙදර කනවා කනවා බෙදනවා ඔතනවා යුද්ධයක් ගේ ඇතුලේ යුද්ධයක් වගේ අනේ අර වයසක හාමුදුරු දොරකඩ ඉඳලා කෑ ගැහුවලු අනේ දායකයා ය මුල්ලේ මගේ කුඩේ ඇති කුඩේ දීපල්ලා මට කුඩේ අරයන්ට මේ කුඩේ අරයන්ට ආවේ කියලා මොන කනකටවත් ඇහෙන්නේ නැහැ. ඇයි කන වගේ ඇතුලේ බෙදනවා, බනිනවා, ඔතනවා. ආයේ තාම්ද්‍රෝ කෑගේ ඇහුවලු දායකයාව මුල්ලේ කුඩේ ඇති මට කුඩේ දීපල්ලා අරය. මොන යුද්ධයක් ගේ ඇතුල. කනවා, කනවා, බෙදනවා, ඔතනවා, හංගනවා. එහෙන් පොඩි උන් බිම වැටිලා කෑ ගහනවා, බේරගනියෝ කියනවා. ක යුද පිටියා. බැරිම තැන හාමුදුරෝ අනේ අර වයසක හාමුදුරු අර සෙනග මැදින් 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 ගිහිල්ලා කුඩේ ගන්නකොට සිවුර නැල්ලු සිවුර උස්සලා හාමුදුරු කෑ ගහනවලු දායකයා මගේ සිවුර ගත්තා මොකද කවුදෝ ගත්තා සිවුර බලනකොට එක මිනිහෙක් මාළු පිනි වැංජන සිවුරට දාලා පොට්ටෙනියක් ගහලා කරේතිය යනවලු මොට ඔතන්ට අහුනේ සිවුර සිවුරේ තමා ඔතන් ගියේ කන්ට අපේ මිනිස්සුන්ට කණ්ඩ ගිහාම සිවුරවත් මතක නැහැ සිවුරවත් මතක නැහැ අපේ ලොකු හාම් පන්සලකදී කණ්ඩ දෙන්නකො වැඩේ බලන්න අපේ ලොකු හාමුදුරුවෝ ඉන්නවා පොඩි හාමුදුරුවෝ ඉන්නවා මෙහෙම කණේ එක විදිලැජ්ජ හේ බෑ කියලා හිතෙන්නේවත් නැහැ කනවා විතරයි මතක කනවා විතරයි කෑමට ගිජුකම වේනම් සිත තුල මරණින් පස්සේ ප්‍රේතයේ කොර කාල කනගතියක් තියෙනවා අහන්ටක හිතේ පොර කාල කන බෙදා ගන්න ගතිය
යනවාමයි මම මේ ආපු වෙලාවේ පොඩි කවියක් කියලා දීලා යන්න මතක තියෙදන්නේ හුලාගේ මතක තියාගන්න පොඩි කවියක් ආන්ට ඒකත් මේ එහෙ අපේ පැත්තෙච්ච එකක් එහෙ එකක් පොඩි කවියක් ඒ කාලේ අපේ පැත්තේ ඉඳලා තියෙනවා මහා ධනවත් ගමරාළ කෙනෙක් මොන තරම් මේ ගමරාළ ධනවත්ද කිව්වොත් මේ ගමරාළ තරම් ධනවතෙක් අහල ගං හතකවත් හිටියේ නැලු තරම් ධනවතෙක් අටු කොටු හේන් කුඹුරු පුරවගෙන හැබැයි මොන තරම් ධනවතෙක් වුණත් මේ ගමරාළ තරම් කුණෙක් ලෝභයේ හිටියේ නැල්ලු ඒ පත්ත බලාදේව තරම් කුණා ලෝභකම සුද්ධම ලෝභයි මේ ගමරාළට හිටිය ගම හාමිනේ ඒ ආ හිතහපා දෙන්නෙම නැ දෙය දෙන්නෙම නැ තරම් කුණුකම ලෝභකම දෙන්නෙම නැ මේ දෙන්නට හිටිය දුවක් තරුණ දුවක් මේ දුව අර දෙකටම හපා දෙන්නෙම නැ කුතුම ලෝභයි එක දවසක් මේ ගමරාළ මේ තුන් දෙනා දවල් 12ට විතර මේ ගමරාළ මිදුලට වෙලා නගුලක් හදනවා දවල් 12ට විතර නගුලක් හදනවා ගම හාමිනේ පිළට වෙලා පැදුරක් වියනවා දුව කුස්සියේ උයනවා දැන් උයලත් ඉවරයි තුන් දෙනාට දැන් බඩගිනි කන්ට යන්ට නැගිටෙන්ට ලෑත්ති වෙනකොටම කොහෙදෝ යන හිඟන්නේක් ඇවිල්ලා ඉඳ ගත්තා මිදුලේ මතකද ඉස්සර ලංකාවේ ගෙවලට හිඟන්නු වෙනවා ඉස්සර හිඟන්නේක් ඇවිල්ලා ඉඳ ගත්තා මිදුලේ හිඟන්න හිතුවා අද ගමරාලයේ ගෙදෙට්ට ආපු එකේ ජයටව මොනවා හරි හම්බ වෙයි කියලා හිඟන්න ඉඳගෙන ඉන්නවා ගමරාල කරබාගෙන නගුල හදනවා දැන් කන්ට නැගිට්ටො මොකද වෙන්නේ හිඟන්නට දෙන්ට වෙනවා කරබල නගුල හදනවා ගම හාමිනේ කරබාගෙන පැදුර වියනවා දුව කරබන උයනවා වගේ ඉන්නවා කුස්සියේ උයලා ඉවරයි හිඟන්න ඉඳගෙන හිටියා දෙන පාටක් නැහැ අන්තිමේට හිඟන්නට බිලිලැජ්ජා හිතුණා හිඟන්න නැගිටලා ගියා යන්ට හිඟන්න යනව දැකපු ගමරාළ කවිපදයක් කියාගෙන නැගිටිනවා ගමරාළ කියනවා හදපු නගුල නොහදපු ලෙස දැක්කද මම හැදුවා මොකද කරලා තියන්නේ බොරුව හිඟන්න යනකම් හදපු නගුල නොහදපු ලෙස දැක්කද මම හැදුවා කියාගෙන ගමරාළ නැගිටිනකොට ගම හාමිනේ නැගිටිනවා ඒක ඊතහපන්නේ වියපු පැදුර නොයිවපු ලෙස දැක්කද මම විව්වා එයා ඊතහපා බේන්දුව එනවා එළියට පොල් කටු හැන්දත් අරගෙන උයපු බතත් නොයිවපු ලෙස දැක්කද මම ඉව්වා කියාගෙන දුව එනකොට බේන් හිඟන්න එනවලු නොගිය ගමන ගිය පුලෙසට දැක්කද මම ආවා කියලා හිඟන්න ඊතහපන් කාලමලු ගියේ කාලමලු ගියේ ඕම මිනිස්සු එදත් එහෙමයි අදත් කවදත් එමටයි කෑමට ගිජුකම වේනම් සිත තුල මරණින් පස්සේ ප්‍රේතයෙක් ප්‍රේතියක්මයි ඒක ඔබේ හද හිත දන්නවා දැන් හිත දන්නවා ආත්ම කීයද 5යි මම තියාගන්න ඕනේ 5යි 6 වෙනි ආත්මය කුම්භාණ්ඩ ආත්මය කුම්භාණ්ඩයා කුම්භාණ්ඩ ආත්මය ගැන බුදුහාඳුර කියනවා අපූර්වට මෙහෙම කළු පාට ගුලියක් වගේ ආත්මයක් කුම්භාණ්ඩයා කියන්නේ ඇස් දෙකකුත් නැ කන් දෙකකුත් නැති ආත්මයක් කළු පාට ගුලියක් වගේ ආත්මයක් කුම්භාණ්ඩ ආත්මය කුම්භාණ්ඩයා මරණින් පස්සේ ඉපදෙන්නේ කොහෙද මතක තියාගන්න තමන් හිටපු ගෙදර කරුවල මුල්ලකට එනවා කුම්භාණ්ඩයා වෙලා වෙන කොහෙවත් යන්නේ මරණින් පසු යමේ කුම්භාණ්ඩ ආත්ම ලබන්නේද ඇය ඔහු වෙන කොහෙවත් යන්නේ තමන්ම හිටපු ගෙදර කරුවල මුල්ලක් හොයාගෙන එනවාමයි
ඇස් දෙකකුත් නැහැ කන් දෙකකුත් නැහැ පින් දුන්නට වැඩකුත් නැහැ බලිතොවිල් කරාට වැඩකුත් නැහැ පව් ගෙවෙනකන් ගෙදර මුල්ලක කරුවල මුල්ලක ඉන්නවාමයි කුම්බාණ්ඩ භවයක් කරා යන කෙනාගේ මෙලව තියෙනවා පාපතර සිතුවිල්ලක් මතක තියාගන්න සීමාවක් නැතුව ගෙදෙට්ට ඇති කරගන්න ආසාව ගෙට ඉදන් වල නෙමෙයි ගෙට යමෙක් සීමාවක් නැතුව තම නිවසට ආසා කර ගිජුවන්නේද ඒකෙන් කියන්නේ මේ තමන් ඉන්න ගෙදර විනාශ කරගන්න කියලා නෙවෙයි ලස්සනට තියාගන්න හැබැයි ඕනර වඩා ගිජුවෙන්ට පාවෙ ගෙට දැන් පමනක් ඉන්නවනේ අම්මලා තාත්තලා වයසක මිනිස්සු ඉන්නේ කියන්නේ ඔය බලා ඕනේ තනක පළයල්ලා මම නම් අඩියක් එළියට තියන්නේ නැහැ මේ ගෙදර තමා මම මැරෙන්නේ මම නයි යන්නේ මේකේ තමා මම මැරෙන්නේ මගේ මිනිස්සු ආදර දුන්නගේ මම නයි යන්නේ උඹලා ඕන තරක පළයල්ලා ඉන්නවනේ එහෙම කී කිය මරුණත් යන්නේ මරුණත් යන්නේ සීමාවක් නැතුව යමෙක් සොකී තමන් ගෙදෙට්ට ගිජුවන්නේද මං ඔය දන්න එක උපාසකම්ම කෙනෙක් හිටියා උන්ද සිල් ගන්න එනවා ඉස්සර සිල් ගන්න ඇවිල්ලා දෙකට ලැහැත්ති වෙන්නේ ගෙදර යන්න දෙකේ ඉඳලා ලැහැත්ති තීන් අර මල්ලා තියාන ඕකට පිගා නොබනවා අදිනවා කෝප්පේ දානවා ඉතින් බස බස ගගා දෙකේ ඉඳලා දඟලනවා ඉරෙද්දක් තේ ඕක නමනවා ඕක ඔබනවා ආදිනවා කෝප්පේ දානවා ආදිනවා බස බස ගගා දෙකේ ඉඳලා දඟලනවා මං අහනවා මොකද උපාසකම් ඔය මුල්ලේ මොකද ඔය බස බස ගගා දඟලන්නේ මොකද කරන්නේ ඔය කියලා මුන් දැකිය අනේ අපේ අනේ මම මේ ගෙදර යන්න කියලා ගෙදර මං කිය අනේ උපාසක අම්මා මේ අනිත් අම්මලාත් ඉන්නේ කී අදරය ඉඳලා බණ අහලා පිරිත්තල හෙට උදේ යනවනේ මොකද හදිස්සිය කියලා මුන් දැකිය අනේ අපේ හාඳුනේ මට රෑ වෙනකොට කොහෙවත් අල්ලන්නේ නැහැ අපේ හාඳුනේ මට ගෙදරම යන්න උන රෑ වෙනකොට මට රෑ ගෙදර මතක් වෙනවා අපේ අනේ මගේ බඩ පපුව දාලා යනවලු එතකොට යනව ය දෙකට යන්නේ උන්ද දැන් මලා දැන් මීට මාස 7-8කට එහා මට උන්ද මැරිච්ච දවස් ඉඳලා රෑ වෙනකොට මට උන්දගේ කනත්ත මතක් වෙනවා මට හිතෙනවා මුන්ද ඔය වලල්ලපු කණත්තර කරුවල වැටෙනකොට මොනවා වෙනවද කියලා ඔය වලට කරුවල වැටෙනකොට ඉන්න තාකල් කිය මොකද්ද රෑ වෙනකොට ගෙදරම යන්න ඕනේ මට හිතෙනවා උන්දට ඔය කරුව කණත්තර කරුවල වැටෙනකොට ඔය වලේ නැගිටිනව ඇති නැගිටල යනව ඇති ගෙදර උදේට එනව ඇති වලට පුදුම ආසාවක් ගෙට තිබ්බේ මරණක ඔබ සීමාවක් නැතුව ඔය ගෙදෙට්ට ආසයි නම් ඔය ගෙදරම කරුවල මුල්ලකට එනවාමයි එනවාමයි කුම්බාණ්ඩ ආත්මය එනවාමයි ඔබ අදින් පස්සේ ගෙදෙට්ට ගොඩාක් ආසයි හිතනවා නම් දැන් මොකද කරන්න ඕනේ ඈ උඩ ආසයි හිතනවා ගෙදෙට්ට අදින් පස්සේ මොකද කරන්න ඕනේ ආ අදින් පස්සේ ගෙදෙට්ට ගොඩාක් ආසයි තනවන කරන්ට ගේ අතු ගන්න වෙලාවකට එහෙම ඔය කරුවල මුල්ලක් දැක්කොත් කොට්ටයක් එම ගිහින් තියාගන්න දැම්මම තියාගන්න ඔය මුල්ලේ තමා ඉඳ වෙන්නේ වකුටු වෙලා ඔය මුල්ලේ තමා දැම්මම තියාගන්නවා කොට්ටයක් එහෙම ඔය ගෙදෙට්ට එනවාමයි සීමාවක් නැතුව තමන්ගේ ගෙදෙට්ට ඇති කරගන්න ආශාවේ පළ විපාකය එනවාමයි හයවෙනි ආත්මය දවසං කරම ඉක්මනට හත්වෙනි ආත්මය පාංසු පිසාච ආත්මය පාංසු පිසාච ආත්මයේ ස්වභාවය කියනවා බුදුහාමුදුරුවෝ හරි අපූර්වට පුංචි කතාවක් තියෙනවා අහන්නකො ඉක්මනට කියන්නම් දැන් කාලය යන නිසා ජේතවනාරාමේ පිටිපස්සේ බුදුහාර වැඩ හිටපු ජේතවනාරාමේ පිටිපස්සේ ඒ කාලේ තිබුණා මහ විශාල විලක් මහවිශාල විල මේ විලේ හිටියා කරවටක් වතුරේ ගිලිච්ච පාංශු පිසාචේ කරවටක් වතුරේ ගිල්ලා එක දවසක් රහතන් වහන්සේලා 60000ක් වඩිනවා උතනින් පින්ද පාතේ වඩිනකොට දැක්කා මේ පාංශු පිසාචයා මේ පාංශු පිසාචයා ඔළුව උඩට හරවගෙන කට හරවගෙන කෑ ගහනවා මට වතුර දියෝ කියලා කෑ ගහන ඉන්නේ කොහෙද කරවටක් වතුරේ රහතන් වහන්සලා කියන අනේ පාංශු පිසාචයෝ තව ටිකක් ගිලියංකෝකේ ඔය තියෙන ඕනතර වතුර අනේ ස්වාමීනි මොන වතුරක්ද ඔබ දන්නවද මේ පාංශු පිසාචයා මොන තරම් ගිනියන්ද කිව්වොත්
මේ මස්වැදලි කඩා වැටෙනවලු ගිනියම් වෙලා මූණ අතපය ශරීරේ මස්වැදලි කඩා වැටෙනවා ඔබ දැකලා තියෙන පිච්චිච්ච මිනිස්සු ඔබ කඩා උණු වෙලා වැක්කෙලා මස් හැම ඒ වගේ මේ පාසු පිසාජියාගේ හැම මස් වැක්කරනවලු උණු වෙලා දැවිල්ලට ඕ මානේ මොන දැවිල්ලක්ද හිතෙනවා නේද මෙහෙ මොන දැවිල්ලක්ද උණු වෙලා වැක්කරනවා හැම පාසු පිසාච ආත්මේ පාසු පිසාචයා කේ මොර දෙනවා වතුර ඉල්ලලා රහතන් වහන්සේලා එක නම ගානේ වතුර පාත්‍රේ පාත්‍රේ කඩට වක්කර වක්කර යනවා 60000 වෙනි වතුර පාත්‍රේ වක් කරනකොට පාසු පිසාචයා කෑ ගහනවා මට වතුර දියෝ කියලා පාත්‍ර 60000ක් කරට වැක්කිරුවත් නිවුන් නෑ පිපාසේ දැවිල්ල ගින්න ගිනියම නිවුන් නෑ වැක්කරනවා මස් හැම උණු වෙලා නතර වුන්නේ පාසු පිසා මිනිස්සෙකුට හිතන්ට බැරි ගින්නක් අපිට හිතන්ටවත් බැරි ගින්නක් ඒ හත්වෙනි ආත්මයේ පාසු පිසාච භවයක් කරා යන කෙනා මෙලොව කරගන්න පාපයක් තියෙනවා ඒ තමා වතුරට ඇති කරගන්න ඊර්ෂ්‍යාව වතුරට ඇති කරගන්න ඊර්ෂ්‍යාව කොහමද මේ මෙහෙම වැඩක් කරලා තියෙන කෙනා බලන්නකෝ ලංකාවේදී එහෙදි පමණක් මිනිස්සු ඉන්නවා නේද ළඟපාත මිනිස්සු එකපාරට ගෙදෙට්ට ඇවිල්ලා කියන මොකද කියන්නේ මහත්තයා නෝනා නැන්දා මාමා ලංකාවට එනකම් බලන් හිටියේ මේ එමනේ කියන්නේ එනකම් හිටියේ අක්කා අපේ ගෙදෙට්ට වතුර ටිකක් ගන්න ිතන් ඉන්නවා වැට අයිනෙන් බඩ ටික දා ගන්නටද ගෙදෙට්ට කියලා අහනවා වැට අයිනෙන් දා ගන්නටද බඩ ටික වතුර ටිකක් ගන්නට කියලා මොකද කියන්නේ එතකොට බට මා බට එල්ලවනවා දෙන්න වතුර ගන්නද ආයෙත් කියන්නේ නැහැ අපි වතුර දාන්නේ නැහැ නැන්දා අපි වැටෙන්න දාන්නම් දෙන්න එළවනවා එළවනවා විතරක් නෙමෙයි එළවලා දරුවන්ටත් කියනවා දරුවන්ට මොකද කියන්නේ බලා හොඳට මතක තියාගනින්න මම මැරිච්ච දවසකවත් ඕකුන්ට වතුර ගන්න දෙන්න එපා නාන උන්ට නාන කාමර හදාගෙන නාන්නට පළයල්ල ඔක ඇල්ල තියෙනවා ලින් තියෙනවා ගිහින් නාන්නට බෑ නාන කාම ඊර්ෂ්‍යාවක් ආවා अरे मिनी सु गेट वतुर अरे नाला किया इंदी के आव ओम ओहो बेडा ओहो बेडा बताकर पवना मिनी सु तमंगे कुमुरे वत्ते लिंगार अडी पहाई हयाई हार अन्ने नील कहते वगे वतुर 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 टीक देखकर पास ईरसी आवा की तेरे वहां ओक जन गे मैं गमी नु पास काम बला टीका मुकद कराने ये मुकद कराने කලගිර ටික අතුස්සන් එලි වෙනකොට එනවා උතෙන්ට මහවදියක් ඕක නේද ගමේ මිනිස්සු අහනවා මොකද මාමා නැන්දා මහත්තයා අලුතෙන් හාරපු ලින්දේ වතුර තියෙනවද කියලා අහනවා මොකද කියන්නේ එතකොට මේ හරි වැඩේ පුතේ එකේ කක්කොට වතුර එකේ කටේ තියන්න බෑ මලකඩ රහ අපි මේ මඩපුවක් වලක්වත් දාන්න කියලා හිතාන ඉන්නේ සල්ලි විතරයි පරාදේ ආයෙනවද කරුතතර රජන් ආයෙන්නේ නැහැ අපි දිනුන්ද අපි දිනුන්ද ओं ओहम वेडाक वतुरट ओहम वेडाक वतुरट करला नंग मै अपलागे पनयांट वितरा योन्ने पन गियानां अरी मेहें पनटिक गियानां दरंट हितंट दरी पांसु पिसाच कीन भवया किन्नवा देगंट गेलवेंट बे कल्प कोटि गानकट गेलवेंट बे මෙහෙන් පන ටික ගියා නම් දැහැගත්තා වතුරට ඇති කරගන්න ඊර්ෂ්‍යාවේ හත්වෙනි ආත්මය පාංශු පිසාචය දැන් ඉවර කරමු ඉක්මනට කියනවා අටවෙනි ආත්මය ඊළඟ කීපයක් ගන්න අටවෙනි ආත්මය අට මොකද්ද නිරිසත්තු නිරිසත් ආත්ම නිරිසත් ආත්ම කිව්වේ අපාගාමි ආත්ම කියන එක අපි හිතනවා නෑ කියලා ටිකක් ඉගෙන ගත්තාම නෑ තියෙනවා මුගලන් මහරහතන් වහන්සේක දවසක් දම්සභා මණ්ඩපේට ඇවිල්ලා නිරිසත් ලෝකයක් ගැන කියලා මෙහෙම අහන්නකො ස්වාමීනි මම මගේ දිවසින් දැක්ක නිරිසත් ලෝකයක් අපායක් අනේ බුදුහාමුදුරුවනේ ඒ ලෝකයම එකම වැලි කාන්තාරයක් ඔබට අත්දැකින් තියෙන රට ලෝකයක් ඒක ඒ ස්වාමීනි එකම වැලි කාන්තාරයක් ලෝකයක් ඒක මේ වැල්ල ගිනියම් වෙලා දුන්දානවා මේ වැල්ල ගිනියම් වෙලා ස්වාමීනි ඒ ලෝකේ ගැහෙනු ඉන්නවා කාන්තාවෝ
මේ වැල්ලට පිච්චිලා අඟුරු වගේ කළු වෙලා අඟුරු වගේ පිච්චිච්ච ගැහනු ස්වාමීනි කෑ ගහනවා විලි වේදනාවෙන් දරුවෝ බිහි කරන වේදනාවෙන් ස්වාමීනි ගැහනු විලාප තියනවා මෙහෙන් වැල්ලට ගිනියම් වූ වැල්ලට පිච්චෙනවා අනෙක් පැත්තෙන් විලි වේදනාවෙන් කෑ ගහනවා විලි වේදනාවෙන් දරුවෝ බිහි කරන වේදනාවෙන් මේ කාන්තාව කෑ ගහලා විලාප තියලා බුදුහාමුදුරුවනේ ලේ කැටි ළමයි බිහි කරනවා ලේ කැටි ළමයි බිහි වෙනකොටම ස්වාමීනි මේ අම්මා මේ දරුවා ඇදලා ගන්නවා තකුල් දෙකෙන් අල්ල ගන්නවා ඔළුවෙන් අල්ල ගන්නවා දරුවගේ බුදුහාමුදුරුවනේ බඩට කට තියලා පටස් ගාලා හපනවා බුදුහාමුදුරුවනේ බොකු බඩරලවල් අදිනවා එළියට ඉහි කරේ උතාගෙන දරුවාගේ කීතු ඉරන් අම්මා කනවා බුදුහාමුදුරුවනේ කනවා ලේ කැටි දරුවෝ යටි ගිරියෙන් නගන කෑමොර ඇහෙනවා ඊළඟට මේ දරුවා කාලා අතපය ලෙව කනකොට බුදුහාමුදුරුවනේ කරුමේ තව දරුවෙක් ඉපදෙනවා ඒ දරුවටත් එච්චරයි අනේ බුදුහාමුදුරුවනේ මෙහෙම ලෝකයක් මම මගේ දිවසින් දැක්කා කියලා මුගලන් හාමුදුරුව දම් සභාව වෙවිත් කියනවා නිරිසත් ලෝක ඔහොම ලෝක මේ උඩ විශ්වයේ තියෙනවා ඔහොම ලෝක එවැනි ආත්මයකට යන්ත කරගත යුත්තේ මහා පව් පහෙන් එකක් මොකද්ද පංචානන්දරි කර්ම වලින් එකක් මොනවද අම්මා මරණ තාත්තා ඔබ දන්නවද මරන්නම ඕනේ නැහැ අත ඉස්සුවනම් ඇති අත ඉස්සුවනම් ඇති කකුලක් ඉස්සුවනම් මැරෙන්න විතරයි අයෝන්නේ අපි යන තැන හිතන්න බෑ ඔබ හිතනවා නම් ඔව්වක් අත උස්සලා බලන්නකෝ යන තැන ඔබට මැරෙන්න මොහොතක තීරක් දැයිනවා මැරෙන්න බෝනෙත් නෑ මැරෙන්න ප්‍රය භාගයක් ලං වෙනකොට දැයිනවා හි රස්නේ කෑ ගහන්න ඒවා කියලා අත ඉස්සුවා නම් ඇති ඔබ හිතනවද මේ රටේ ලෝකේ පංචානන්තරේ කර්ම කරබ මිනිසු නෑ කියලා ඉක්මනින් කියන පුංචි කතාවක් ආන්නකෝ මියාඩියා පාඩු වෙන්නේ නෑ දවසක් මං ඔය ගුවන්විදුලි ධර්මදේශනාවකට ගිහිල්ලා කොළඹ බණ ඉවර වෙලා එළියේ වාඩි වෙලා හිටියා ඉන්නකොට අවුරුදු 75ක විතර මහත්තයෙක් මගේ ළඟට ඇවිල්ලා මයෙන් අහනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නේද දිමුල් කුමරේ හාමුදුරුවෝ කියන්නේ මං කෝ වූ මහත්තයා අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ වඩිනවා කියලා ප්‍රචාරය වුණා ඒකයි ආවේ හාමුදුරුවනේ මගේ හිත හදා ගන්න මොනවා හරි අහන්න ආවේ හාමුදුරනේ ඔබ වහන්සේගෙන් මට මොනවා හරි කියන්න හාමුදුරනේ මගේ හිත හැදෙන්න මං ඇයි මහත්තයා කියලා අනේ හාමුදුරුවනේ මගේ අතින් මහා අකුසලයක් වුණා හාමුදුරුවනේ මහා පවක් වුණා මට එකෙන් ගැලවෙන්න බෑ හාමුදුරනේ මං පිච්චෙනවා හාමුදුරනේ මෙයා මගේ ළඟ අඬනවා මේ මිනිස්සේ අඬනවා මගේ ළඟ මං ඇහුව ඇයි මහත්තයා මොකද්ද කෙරුවේ කියලා අහන්න කරලා තියෙන වැඩේ කරලා තියෙන වැඩේ අහන්නකෝ මෙයා කියනවා අපේ හාමුදුරුවනේ මම ඉස්සර තරුණ කාලේ ආරක්ෂක අංශේ හිටපු ඉහළම නේද හරියෙක් මම මේ රටේ මෙහෙ නෙවෙයි එහෙ ඉහළම කෙනෙක් හාමුදුරුවනේ මම මේ රටේ ආරක්ෂක අංශේ ඒ කාලේ මම මොන තරම් බලවත්ද කිව්වොත් මට උඩින් කපුටෙක්වත් ජීයේ නැහැ හාමුදුරුවනේ ඒ තරම් මම බලවත් මගේ තනතුර බලවත්කම හින්දා හාමුදුරුවනේ මම හරිම අහංකාර වෙලා හිටියේ හරිම අහංකාරයි මං මට ඉහලින් කෙනෙක් හිටියේ නෑ හාමුදුරනේ අය එක දවසක් හාමුදුරනේ මම මගේ කඳවුරේ ඉන්නකොට අතපය මූණකට ගැට ගහපු හාමුදුරු කෙනෙක් ගිනත් දැම්ම කඳවුරට හාමුදුරු කෙනෙක් මම මේ හාමුදුරු අල්ලගෙන ඇදගෙන ගියා මං වද දෙන කාමරයට මට වද දෙන්න වෙනම කාමරයක් තිබ්බා එරන් ගිහින් මේ හාමුදුරු හොද්දට අල්ලල ගැට ගැහුවා යකඩ කණුවක උන්ට ගැට ගැහුවා ගැට ගහලා හාමුදුරු වෙනේ ගිරයක් අරගෙන මේ එක එක ඇඟිල්ලට තියලා කටස් කටස් ගගා හාමුදුරනේ ඇඟිලි කපන්න පටන් ගත්තා මං ඇඟිල්ලට ගිරේ තියලා
කට්ටස් ගාලා හාමුදුරනේ ගිරෙන් ඇඟිල්ල කපලකොට මේ හාමුදුර කෑ ගැහුවා හාමුදුරනේ එපා මහත්තයා මං උපසම්පදා වෙලා ඉන්නේ මහත්තයා ඕකමයි කිව්වේ එපා මහත්තයා මං උපසම්පදා වෙලා ඉන්නේ එහෙම කරන්න එපා මහත්තයා මං උපසම්පදා ඕකම කියෙව්වා හාමුදුරනේ මං ඒ කාලේ අපේ හාමුදුරනේ උපසම්පදා කියන වචනේ තේරුමවත් දන්නේ නැහැ මම දන්නේ නැහැ හාමුදුරනේ තේරුමවත් මම අතෑරියේ නැහැ ඇඟිලි 10ම කැපුවා හාමුදුරනේ ගිරෙන් ගිරෙන් ඇඟිලි 10ම කැපුවා විලාප තියේ තියේ හිටපු මේ හාමුදුරන්ට මම මහා අමානුෂික වැඩක් කළා හාමුදුරනේ තවත් යකඩ කපන කියතක් අරගෙන දන හිසට පහලින් නාලිය උඩින් තියලා කර කර ගාලා හාමුදුරනේ නාලිය ළඟින් දෙකට කැපුවා කකුල නාලියට තියලා යකඩ කපන කියතක් කර කර ගාලා ඉරුවා හාමුදුරනේ කකුල වෙන් වෙනකන් ඉරනකන් කෑ ගැහුවේ පා මහත්තයා මං උපසම්පදා වෙලා ඉන්නේ අයි මහත්තයාවම කරන්නේ ඕකමයි යහුවේ මං අතෑරියේ නෑ කකුල වෙන් කෙරුවා හාමුදුරනේ අන්තිමේට පණ ඇද ඇද හිටපු මේ හාමුදුරන්ට මං මහා පහත් වැඩක් කෙරුවා අපේ හාමුදුරනේ මහා පහත් වැඩක් මං ඒ හාමුදුරන්ගේ ඇහැක් ගැලෙව්වා හාමුදුරනේ ඇස් ගෙඩියක් ගලවල මූණට මිරිකුවා මිරිකුවා හාමුදුරනේ පණ යන අන්තිම වෙලාවෙත් ඇව්වේ ඇයි මහත්තයාවම කෙරිවි මං උපසම්පදා වෙලනේ හිටියේ කිව්වා යාන්තම් මුමුණ මූණත් එහෙම ඇව්වේ මං මරලා දැම්මයි හාමුදුරෝ අපේ හාමුදුරනේ මම දැන් විස්රාම ගිහින් ඉන්නේ දැන් තමයි හාමුදුරනේ මං දන්නේ උපසම්පදා කියන වචනේ තේරුම අනේ හාමුදුරනේ මං පිච්චෙනවා අපේ හාමුදුරුවනේ මං මැරෙන්නෙත් නෑ අපේ හාමුදුරනේ මගේ හිත හැදෙන්න මොනා හරි කියන්ටකෝ කියලා මගේ ළඟ මේ මහා මිනිස්සු අඬනවා අඬනවා මම නැගිටලා ආවා එන්ට මොනවා කියන්ටද කරගන්න ඕන අපරාධ කරගෙන ජීවිතේ සංසාරේ කරගෙන ඔය වගේ අහස පොළව උහුලන් නැති අපරාධ කරපු මිනිස්සු ඉන්න ලෝකෙක රටක ඔයත් ඔය වගේ අහසක් පොළවක් උහුලන් නැති අපරාධ කරලා තියෙනවද ඔය අත්වලින් කරපු ඉන්නවද කරලා හතර අපායට යන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා අය අපි නෙවෙයි ඉන්නවා නිරිසත් ලොවට යන්න කරගත යුතු පාපය ඔය මහා පව් පහෙන් එකක් අවසන් කරමු අවසන් ආත්මය භූතාත්මය ඉක්බලට කියන්න ඉක්බලට පුංචි කතාවක් කිරිවර කරනවා කාලේ ගොඩක් ගියේ භූතාත්මය එක දවසක් අපේ බුදුහාමුදුරුවෝ හිඹුල්ුවත් පුරේට වඩිනකොට එක හතරමන් හන්දියක භූතයෙක් ඉන්නව බිම වාඩි වෙලා මනුස්ස රූපයක් වගේ කළු පාට ගුලියක් වගේ භූතයෙක් රහතන් වහන්සේට බුදුහාමුදුරන්ට හොඳට පේනවා මේ භූතයා මොකද කරන්නේ භූතයා බිම ඉඳගෙන ඉන්නවා භූතයා වටේට මහා පොළවෙන් කළු පාට කුරුමිනියෝ වගේම මතු වෙනවා පොළවෙන් භූතයා මොකද කරන්නේ ඇහිඳිනවා කනවා ඇහිඳිනවා කනවා ඇහිඳිනවා කනවා කරු කුරු ගාල ඔක්කොම කනවා එක්ක කුරුමිනියෙකුටවත් යන්න දෙන්නේ නැහැ ඔක්කොම කනවා බුදුහාඳු තෙන්ද වැඩියා වැල්ලා රහතන් වහන්සේලාගෙන් අහනවා පින්වත් මහන්නේ මේ භූතයා පේනවද එහෙමයි ස්වාමීනි පින්වත් මහන්නේ මේ භූතයා අදයි එක නෙවෙයි මෙතන මේ ඉන්නේ කුරුමිනියෝ කමින් අදයි එක නෙවෙයි මංගල බුදුරජාණන් වහන්සේගේ කාලේ අටවිසි පිරිතරම් බලන්ටක මංගල බුදුහාර කොහෙද ඉන්නේ කියලා ඒ කාලේ මම සුරූචි බ්‍රාහ්මණයා ඒ කාලේ මම මංගල බුදුහාමුදුර මුණ ගැහෙන්න මෙතනින්ම ගියා එදා යනකොටත් මේ භූතයා මේ වැඩේම කර කර මෙතන හිටියා බුද්ධ කල්ප ගානක් ගත වෙලා මමත් බුදු වෙලා මෙතෙන්ට ආවා මේ පෞකාරයා තව මෙතන දැන් ඔළුව උස්සලා බුදු වූ මාදිහා බැලුවොත් දැන් නිදහස් වෙනවා කිව්වා මේ ආත්මෙන් බුදුහාම ඔබ දන්නවද භූතයා බැලුවේ නැහැ ඔළුව උස්සලා බුදුහාම දිහා ඇයි ඒ ඔළුව උස්සලා බලන ටිකට එක කුරුමිනියෙක්ව මගහැරෙයි කියලා බයද බැලුවේ නැහැ බුදුහාම දෙතරින් වැඩියා කරබ ඔබ දන්නවද අදටත් එතන ඉන්නවලු අදටත් ඉන්නවලු ඇයි ඒ කවදා හරි බුදුවරයෙක්ගේ මූණ දකින්නකන් ඉන්නව එතන භූතාත්මය මේ භූතයා
කරලා තියෙන පාපය දන්නවා සංසාරේ භූතාත්ම ලබන්න කරලා තියෙන පාපය ආහන්නකෝ අන්සතු බව දැන දැන අනුන්ගේ ඉදමකින් පුරුකක් අල්ලගෙන අනුන්ගේ ඉදමක් කියලා දැන දැන පුරුකක් එහැයින් පැලෙන්නක් හිටෙව්වා පුරුකක් එහැයින් අනුන්ගේ ඉදමක් කියලා පුරුකක් එහැයින් හිටෙව්වා පැලෙන්න ඒ පැලෙන්න හිටවපු තැනම තම උපන්නේ එතනම උපන්නා පුරුකක් අල්ලා පුරුකක් අල්ලාගෙන අදටත් මතු වෙනවලු කුරුමිනියෝ අදටත් ඈ නේද අද අල්ලන ඇල්ලිල වල හැටියට එහෙ නේද එහෙ අල්ලන ඇල්ලිල වල හැටියට නිකන් ලොකුවට මොකෙක් හරි මතු වෙන්න වේ තාරකයිබ්බෙක් විතර එකෙක් මොකෙක් හරි ඔබ දන්නවද සීමාවක් නැති මහ පොළවට ආසාව ඒ කියන්නේ තමන්ගේ ඉඩ කඩන් දන් දෙන්න කියලා නෙවෙයි ඔබේ ඉඩම හොඳට වැට ගහලා මායින් කරගෙන ලස්සන තියාගන්න. අනුන්ගේ වට කූරු ගහන්න යන්න එපා. අනුන්ගේ වට. මද තියාගන්න. මේ දවස්වල මෙහෙ නෙවෙයි එහෙ. මේ දවස්වල කාගේ හරි ඉඩමකට වත්තකට හේනකට කුඹුරකට ලියද්දකට කණටියකට අඩිපාරකට හරි කවන්නේ. මේ දවස්වල කුරුමානම් අල්ලල් ඉන්නවනම් ඔය ලොකු අමාරුවක වැටෙන් ලඟ වෙලා ලොකු අමාරුවක වැටෙන් ලඟ වෙලා කෝල් කරලා කියන ඉන්ටකො මං එනකන් ඈ මම ඇවිල්ලා මං ඉන්ටකො කුරුමානම් අල්ලල් ඉන්නවනම් ලොකු අමාරුවක වැටෙන් ලඟ වෙලා ඔය ඔබ දන්නවද ඔබට හිමි ඉඩම ලස්සරට තියාගන්න අනුන්ගේ කියලා බින් අඟලක්වත් එපා එපා ඔබ පමණක් වයසක මිනිස්සු කියනවා මුණුබුරු මිනිබිරි ඕන නේද මගේ අප්පා හිටපන්කෝ මම මැරෙන්න ඉස්සෙල්ලා මගේ අප්පට කොහොම හරි ඔය කෑල්ල අල්ලලා දීලා තමා මැරෙන්නේ ඈ හිටපන්කෝ කී කී ඉන්නවා නේද අපි දරුවොන්ට මුණුබුරු මිනිබිරියොන්ට ඉඳන් අල්ලලා දීලා අපි මැරෙනවා ඉඳන් ගත්ත දරු මුණුබුරු වහොත්තට කාලා ජයට ඉන්නවා අල්ලලා දුන්න අපි යන්තෝන් තන්ට යනවා අල්ලන කෙනෙක් අල්ලපු දෙන් අපි බේරෙන්න ඕන මතක තියාගන්න මතක තියාගන්න පැලින්නක් හොලවනකොට මතක තියාගන්න උතරම තමයි කවදා හරි අනුන් ගිදමක අයි හොලවනකොට මතක තියාගන්න උතරම තමයි ගලවනකොට මතක තියාගන්න ඔතෙන්ට එනවාමයි ගල ගලවපු තැන පැලින්නක් හිටවනකොට මතක තියාගන්න අඟලක් කරහාට කළා ඔතෙන්ට එනවාමයි කවදා හරි එනවාමයි සීමාවක් නැති මහ පොළවට ගිජු බවේ පළ විපාකය ඒ පොළවම හොයාන පැලෙයිනි මුලට එනවාමයි භූතාත්මේ ලබන්ට එකම පාපය මහ පොළවට ගිජු බව බණ අවසන් කරමු තව අන්තිමේද කාරණයක් කියලා පවු සිද්ධ වෙන්නේ නැති වෙන්න ඉඳන් අරන විදිහකුත් තියෙනවා එහෙම විදිහකුත් තියෙනවා මේ විදිහට ඉඳන් ඇල්ලුවොත් පවු සිද්ධ වෙන්නේ නැහැ පන්සල් වත්ත හරි කමන්නේ නැහැ කොහමද පැලින්න අරගෙන වචන තුනක් තියෙනවා කියලා පැලින්න හිතවන්න ඕනේ එතකොට පවු නැහැ ඕන් අම්මට එහෙම කෝල් කරලා කිව්වනම් හරිය මගේ අම්මා ඕන් ක්‍රමයක් කියලා දුන්නා ආන්දරෝ දිමුල් කුමරේ ආන්දරෝ කියලා වචන තුනක් තියෙනවා කියලා පැලින්න හිතවන්න ඕනේ කොහමද පැලින්න අරගෙන වචන තුනයි මමත් මෙතනම තමා කියලා හිතවන්න ඕන. අය අනිත් අනිත් මිනිස්සුන්ට හරි කනක් ඇහලා හිටියයි කල්ප ගාන. ඔතනම තමා. සීමාවක් නැති මහ පොළවට ආසාව. ආත්ම නවයයි. ආත්ම නවය කියන්න බාන්න. මිනිස්ස කරගත යුතු පින්කම කටන සිවුරක් සියතෙහි තබන් සංගසතු කොට පූජා කි මිනිස්ස දෙක තිරිසන් කරගත යුතු පාපය මිනිස්සුන්ට නිඳා කිරීම පද හැදීම තුන දේව කරගත යුතු පින්කම සිල්ගත් අයට පසුදා උදේ දාණය හතර බ්‍රහ්මාත්මය කරගත යුතු පින්කම සිල් රෙදි පූජාව පහ ප්‍රේත පහ ප්‍රේත
කරගතියුතු ප්‍රේත ලක්ෂ ප්‍රේත ආත්මය මෙලව ගති ලක්ෂණය කෑමට ඒක මතක හිටතනේ කෑමට කිසි පහයි හය කළු පාට ගුලියක් වගේ ආත්මේ කුම්භාණ්ඩ මෙලව ගති ලක්ෂණය සීමාවක් නැතිව gedett ඇති කරගන්න ආශාව හත හත පාංශු පිසාච මෙලව පාපය වතුරට ඇති කරගන්න ඊර්ෂ්‍යාව අට නිරිසත් ලෝකය මෙලව කරගතියුත්තේ මහා පව් පහෙන් එකක් නවවෙනි ආත්මය භූතාත්මය මෙලව කරගන්න පාපය මහා පොළවට ඇති කරගන්න අධික ආශාව ආත්ම නවය හරි දැන් ටිකට් ටික කොහොම බෙදා ගන්නවද දැන් හොද්දට හිත දන්නවා යන තැන හොද්දට දන්නවා අද ගෙදර ගිහිල්ලා කොට්ටේ ඔළුව තියාගෙන හොද්දට මේ නවයේ කල්පනා කරන්ට යන තැන හොඳයි වගේ නම් ඔය විදිහට මින්ත යන තැන වැරදිලා වගේ නම් හෙට ඉර පායන කොට වෙනස් වෙන්න වෙනස්ම වෙනස් කෙනෙක් වෙන්න හාමුදුරු නමක් විදිහට මම මගේ යුතුයකම ඔබට කළා ඔබ යන තැන නොයා යුත්තන මම ඔබට හරියටම කිව්වා කියලා දුන්නා යන්නේ එක නොයන එක ඔබටයි තියෙඩක් ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා ආයෙත් දවසක ඕමාන් දේශයට ආරාධනා කළොත් හැකි වුණොත් එනවා ඔබගේ මේ දම් සභා මණ්ඩපයට ඒ ආවත් නැතත් ඔබ හැම දිනාම මේ බුදුබණ ටික ගෙදර අරන් යන්ට ලංකාවට මුළු රටක් ලෝකයක් සනසන්ට මේ බණපද ටික ඇති හැම දිනාටම පින්බර පින් වාසනාවන්ත මෙලව සැනසිරිදායක ජීවිතයක් ලැබේවා පරලෝ වශයෙන් ඔබ හැම දිනාටමත් අභාවයට පත්තුණු ඥාති වර්ගයාටත් පින් ලැබේවා කියලා සාදු සාදු ප්‍රාර්ථනා කරමු අද දවසේදී සම්බුද්ධ පූජාවේ දායකත්වයේ විහාරස්ථ දායක සභාව දරන අතරම ඔයත්තන්ගේ අරමුණ ඕමාන් රාජ්‍ය රට පාලනය කරන සුල්තාන් කාබුස් රජතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති මැතුරු සමස්ත කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම රසිකා හේරත් මහත්මියගේ අද උදෑසන පරලෝ සැපත්තම ආදරණීය මාමාවන නිහාල් ලියනගේ මහතාට පින් ප්‍රාර්ථනා කිරීම ගැමුණු මහතාගේ ඇමරිකාවේ පදිංචිව සිටින තම ආදරණීය දියණිය වන තිරණි ගැමුණු සිරි දියණියගේ අධ්‍යයන යෙදී තිබෙන ජන්මදිනයේ සෙත් ප්‍රාර්ථනා කිරීමත් එයත්ගේ අරමුණක් එවාගේම රමණී මායාදුන්න මහත්මියගේ ඥා සොහොරියක වන මානෙල් ජයසූරියේ සොහොරිය පරලෝ සැපත් වී දැනට දින පහක් සපිරෙනවා එතුමියටත් පින් අනුමෝදන් කරනවා එවාගේම 11 වන වියට පාතමන නිමේෂ් නවෝදයා පුංචි පුතුට සෙත් පතා ආශිර්වාද කිරීමත් මේ පින්කමේ අරමුණක් බලාපොරොත්තුවා එවාගේම තමයි දවසේදී හැම දිනාටම මහ දන්සලක් පවත්වනවා එය මස්කට් මිතුරු කැල විසින් සංවිධානය කළා හැම දිනාටම බොහොම ප්‍රණීත දන්සලකුත් සූදානම් කරලා තිබෙනවා ඒ හැම දිනාටමත් ඔබ හැමටත් සම්මා සම්බුදු සන් ලැබේවා කියලා සාදු සාදු ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්කං තු ලෝක සාසනං චිරං රක්කං තු දේශනං චිරං රක්කං තුමන් පරන්ති ඉදම්මේ ඥාතේනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ